අයිබෝන් සුබ දවසක්. ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ විසින් මෙහෙයවනු ලබන ගම්සාපි YouTube channel එක වෙනුවෙන් මම ඔෂිනි තරදිනු. අද මෙම වීඩියෝ තුළින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබලගේ විෂය නිර්දේශයේ එන සත්ව රාජධානියේ කොටසට අදාළ විෂය කරුණු ආවරණය කරන්න. මුලින්ම අපි සත්ව රාජධානියේ පෘෂ්ඨ වශයෙන් ගැන ඉගෙන ගන්න කලින් සත්ව රාජධානියට අනන්‍ය විශේෂ ලක්ෂණ ගැන සලකලා බලමු. සත්ව රාජධානියේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ. ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ පහක් මෙතනදී කතා කරනවා. පළවෙනි එක බහුසෛලිකය. බහුසෛලිකය කියන්නේ එක සෛලකට වඩා වැඩි සංඛ්‍යාවකින් තමයි මේ සියලුම සතුන් හැදිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ සෛලීය සංවිධානය බහුසෛලික සෛලීය සංවිධානයක් ගන්න. දෙවැනි ලක්ෂණය තමයි විෂම් පෝෂී සූනියෂ්ටික ඉන්නේ කියන්නේ. ඒ කියන්නේ සත්ව රාජධානී ඉන්න සත්තුන්ගේ අපි සත්තු කියලා සැලකද්දි මෙතන ඔයගොල්ලන්ට සමහර විට තේරේ සමහරු සත්තුන්මද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් මේ හැමෝම විෂම් පෝෂී. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂණය කරනවා කියන්නේ ආහාර නිපදවා ගැනීම හැකියාවක් නැහැ. ඒ වගේම ඇනිමාලියා රාජධානිය සියලුම සත්තු ඒගොල්ල සූනියෂ්ටික වෙනවා. ඒ කියන්නේ හොඳින් සංවිධානය වෙච්ච නියෂ්ටියක් දරනවා. තුන්වෙනි ලක්ෂණය තමයි සෛල සංවිධානය වී පටක සාදයි කියන එක. ඒ කියන්නේ සියලුම සත්තුන්ට මූලික සෛලීය සංවිධාන ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ සෛල එකතු වෙලා පටක හැදිලා පටක එකතු වෙලා අවයවයක් හැදිලා අවයව වලින් පද්ධතියක් හැදිලා පද්ධති රාශියක් එකතු වෙලා තමයි ජීවියව බිහි වෙලා තියෙන්නේ. හතරවෙනි ලක්ෂණය තමයි බහුතරය ලිංගික ප්‍රජනනය සිද්ධ කරනවා. මෙතනදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි සියල්ලම නෙමෙයි බහුතරය කියන දේ. බහුතරය පමණයි ලිංගික ප්‍රජනනය සිද්ධ කරන්නේ. පස්වෙනි කාරණාව සමහරු අරියද සමහරු දීපාශිකද සම්මිතියක් පෙන්වනවා. අරිය සම්මිතිය කියන්නේ දැන් මෙතන ඔයාලට පින්තූරේ පේනවා. මෙතන පින්තූරේ පේනවා ඇති. මෙතන තියෙනවා පසඟිල්ලෙක්ගේ පින්තූරය. එයාගේ එකිනෙකට වෙනස් වූ තල කිහිපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදීමේ හැකියාව තියෙනවා මේ දේහය. ඊළඟ පින්තූරේ පේනනවා කෘමියෙක්. ඒ කියන්නේ මෙතන පේනලා තියෙන නම් මැස්සේ එයාගේ එක් අක්ෂයක් ඔස්සේ පමණයි දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට මේ පළවෙනි දක්වලා තියෙන රූපේ අරිය සම්මිතිය ආකාරයක් ගන්නවා. දෙවෙනි දක්වලා තියෙන රූපේ දීපාශික සම්මිතිය ආකාරයක් ගන්නවා. එහෙනම් මේ තමයි මූලික ලක්ෂණ පහ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. ගොඩක් කලකට ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ඕගොල්ලන්ගේ මේ ලක්ෂණ පහ අහනවා. ඊළඟට අපි එක එක රාජධානිය ගැන සලකලා බලමු. මුලින්ම අපෘෂ්ඨවංශීන්ගේ රාජධානි ගැන අපි මුලින්ම කතා කරන්න යන්නේ නිඩාරියා වංශය. මෙතනම ඕගොල්ලන්ට ඒකට උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. මේ පින්තූර හොඳට බලාගන්න. මෙතන මුලින්ම දක්වලා තියෙන්නේ ඔබිලියා. දෙවැනියට ජෙලිෆිෂ්. මේ තියෙන්නේ හයිඩ්‍රා. මේ පින්තූරේ ඕගොල්ලෝ හොඳට බලාගන්න සාමාන්‍යයෙන් හයිඩ්‍රා වගේ පින්තූර සමහර පේපර්ස් වල දුන්නාම ඔයගොල්ලන්ට අඳුන ගන්න අමාරු වෙනවා. දැන් අපි මේ නිඩාරියා වංශයේ ඒගොල්ලන්ට පොදු විවිධ ලක්ෂණ ගැන සලකලා බලමු. මේ නිඩාරියා වංශය සැලකුවොත් එහෙම ඒගොල්ලන්ගේ බහුතරය කරදිය වාසීන්. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් කරදිය වාසීන් ඉන්නවා. සුළුතරයක් මිරිදිය වාසීන්. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා දක්වපු උදාහරණ වලින් එහෙම ඔබීලියා එහෙම කරදිය වාසීන්. එතකොට හයිඩ්‍රාවන් මිරිදිය වාසීන් කියලා සලකන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි මේගොල්ල ද්විපස්තරික ජීවි. ද්විපස්තරිකයි කියන්නේ මේගොල්ලන්ගේ දේහය සංවිධානය වෙලා තියෙන්නේ මූලික ජනක ස්තර දෙකකින්. ඔබලන් මේ පින්තූරේ පේනවා ඇති පිටදීම තියෙන බහිෂ්චර්මය. මේ දම් පාටින් වගේ දක්වලා තියෙන පිටදීම බහිෂ්චර්මය. එතකොට ඇතුළතින්ම තියෙන්නේ අන්තස්චර්මය. මේ දෙක අතරේ මධ්‍යචර්මයක් කියලා දෙයක් නැහැ. මේ දෙක අතරේ අන්තස්චර්මය බහිෂ්චර්මය අතරේ තියෙන්නේ අසෛලීය මධ්‍ය ශේෂයක් කියලා තමයි හඳුන්වන්නේ. මේක සෛල නැහැ. සෛල වලින් තොර අවකාශයක්. එතකොට මේ මැදම දක්වලා තියෙන මේගොල්ලන්ගේ දේහ කුහරය. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ට ආමාශ වාහිනී කුහරයක් තියෙනවා. මෙතන
ඉස්සරහට ඔයගොල්ලන්ට කියනවා මේ නිඩාරියාවන්ගේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා, බුහුබා මෙඩුසා කියලා. මෙතන මේ දෙගොල්ලන්ගේම පින්තූර දක්වලා තියෙනවා. මෙතන මැද්දෙන් මේ කළුවර දක්වලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන ආමාශවාහිනී කුහරය. එතකොට මේගොල්ලන්ට තියෙන මුඛයක් විතරයි, ගුදයක් රහිතයි. එතන මේගොල්ලෝ ආහාර ගන්නේ තේවා ජීර්ණ අන්තඵල පිට කරන්නේ එකම ස්ථානයක. මේ තියෙන්නේ ඒ මුඛය. මේගොල්ලන්ගේ මේ ආහාර ගමන් කරන ඒ කුහරයට තමයි ආමාශවාහිනී කුහරය කියලා කියන්නේ. මේ බුහුබා මෙඩුසා ආකාර දෙක ගත්තහම ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ බුහුබාව. බුහුබාව කියන්නේ එක ස්ථානයකට ඇලිලා, උපස්තරයකට ඇලිලා ඔත් ජීවිතයක් ගත කරන ජීවීන් කාණ්ඩය. මෙඩුසාවන් කියන්නේ සංචරණය කරන ජීවීන් කාණ්ඩය. මේ නිඩාරියා වංශයේම මෙඩුසාව සැලකුවොත් එimhe ඒගොල්ලන්ගේ දේහයේ කුඩයක් ආකාරයේ හැඩයක් ගන්නවා කියලා තමයි අපි කියන්නේ. මේ දෙගොල්ලන්ගේම මවක කෙළවරේ ග්‍රාහිකා පවතිනවා. ඒවා ආධාරයෙන් තමයි සංචරණය කරන සංචරණය කරන්නේ. ඒ වගේ මේ දෙගොල්ලන්ම තමන්ට අවශ්‍ය ආහාර, ඒ කියන්නේ අපි කියනවා අධිග්‍රහණයට පෙර එක් රැස් කරගන්නේ මේ ග්‍රාහිකා උපයෝගී කරගෙන. මේ දෙගොල්ලන්ටම මුඛයක් පමණයි තියෙන්නේ, ගුදයක් රහිත ආහාර ජීර්ණ පද්ධතියක් කියලා අපි මේක සලකන්නේ. ආමාශවාහිනී කුහරයක් කියලා තමයි සලකන්නේ. එතකොට මේ බුහුබා මෙඩුසා ආකාරවල තියෙන ප්‍රධාන වෙනස්කම තමයි මේගොල්ලන්ගේ දේහ හැඩය. මෙඩුසාවන් කුඩයක් ආකාරයේ දේහයක් සහිතයි. බුහුබාවන් ඒගොල්ලන් සිලින්ඩර ආකාර දේහයක් තියෙන්නේ. අපමෝග කෙළවරෙන් කියන්නේ මුඛයට ප්‍රතිවිරුද්ධ කෙළවරෙන් උපස්තරයකට ඇල්ල ජීවත් වෙනවා. මේ බුහුබා මෙඩුසා ආකාර දෙක සැලකුවාම මේගොල්ලන්ගේ මේ ජීවන චක්‍ර සැලකුවාම සමහර බුහුබාවන් විතරක් විදිහට ඉන්නවා කියලා කිව්වා, සමහර මෙඩුසාවන් විතරක් විදිහට ඉන්නවා. ඒ වගේම තවත් සමහර ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් බුහුබාවෙක් ලෙසත් තවත් අවස්ථාවක් මෙඩුසාවෙක් ලෙසත් ගත කරනවා. මේ ජීවන චක්‍රයේ සැලකුවාම මේගොල්ලෝ මෙතන මේ පෙන්වලා තියෙන මෙඩුසා ආකාරයේ ඉද්දි ඒගොල්ලෝ ලිංගික ප්‍රශ්නය මගින් ශුක්‍රාණු හා ඩිම්බ නිදහස් කරලා ඒකෙන් කීතයක් හැවිලා ඒ කීතය බුහුබා ආකාරය බවට තමයි පත් වෙන්නේ. බුහුබා ආකාරයේ ඉද්දි ඒගොල්ලෝ අලිංගික ප්‍රශ්නයක් තමයි සිද්ධ කරන්නේ අංකුරණය මගින්. අංකුරණයගේ මෙතන පේන ආරම්භක බුහුබා වගේ මේ විදිහට අංකුරණය මගින් ඒක ශාකණය වෙවි ගිහින් තියෙනවා. ඒගොල්ලෝ ආපහු මේ ශාකණයේ විශේෂ තැන් වලින් ගැලවිලා ආපහු ඒගොල්ල ජීවන චක්‍රයේ මෙඩුසාවන් විදියට පටන් ගන්නවා. ඊළඟට මේගොල්ලන්ට තියෙන විශේෂම ලක්ෂණය මේ නිඩාරියා වංශයේ දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණය විදියට සලකන්නේ මේගොල්ලන්ට තියෙනවා දංශක කෝෂ්ඨයෙන් සමන්විත ග්‍රාහිකා. ඒව මේගොල්ල භාවිතා කරන්නේ ගොදුරු අල්ලා ගැනීමට ආරක්ෂාවට. එතකොට මේ දංශක කෝෂ්ඨයක් කියන්නේ මොකද්ද, ග්‍රාහිකාවක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මේගොල්ල මේක ප්‍රධාන වශයෙන් ආරක්ෂණ උපක්‍රමයක් විදිහට භාවිතා කරන්නේ. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මේ දංශක කෝෂ්ඨයකින් කොහොමද මේ තියෙන දංශක කෝෂ්ඨය ඒක හරහා යන ග්‍රාහිකාව ඔස්සේ ඒගොල්ලෝ අවශ්‍ය ගොදුර අල්ලා ගැනීම සිද්ධ කරනවා. මෙතනදී මේ දංශක කෝෂ්ඨය හා මේ ග්‍රාහිකාව හැදිලා තියෙන දංශක සෛලවලින් මෙතනදී යම්කිසි විෂක් නිකුත් කිරීමක් වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේ පින්තූර බැලුවාම ඔයගොල්ලන්ට ඒක එක අවධිය හොඳට අධ්‍යයනය කරගන්න පුළුවන් වෙනවා. මෙතන මේ පේන්නේ ජෙලි ෆිෂ් කෙනෙක්. එයාගේ තෝරන්න පේනවා ඇති මේ විදිහටම ග්‍රාහිකා ඔස්සේ තමන් ගොදුර අල්ලා ගැනීමට ග්‍රාහිකා නිකුත් කරමින් තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි අපි මුලින් කිව්වා වගේ මුලින්ම මේගොල්ලන්ගේ ඇනිමාලියා රාජස්ථානයේ පොදු ලක්ෂණ කිව්වා වගේ අර අරිය සම්මිතිය පෙන්වන බහුතරය මේ නිඩාරියා වංශයේ ජීවත් වෙනවා. මේ පින්තූරෙන් ඔයගොල්ලන්ට පෙන්වලා තියෙන ඔබීලියාගේ විවිධ වූ අක්ෂ ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදීමේ හැකියාවක් තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවත් දන්නේ මෙතනත් අක්ෂ කිහිපයක් ඔස්සේ දේහය සම්මිතික ආකාර එකිනෙකට සම්මිතික විදිහට බෙදී යන ආකාර කිහිපයක් දක්වලා තියෙනවා. ඊළඟ වංශය තමයි පැටි හෙල්මින්තේ වංශය. මෙතන උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. මුලින්ම ප්ලැනේරියා, ෆැසියෝලා, තීනියා.
මේ ප්ලැනේරිය. ඔයගොල්ලන් මේ තුන් දෙනාම දිහා බැලුවාම බැලුවේ බැලුවම පේන ඇති ගොඩක් පැතලි ස්වරූපයක්. අපි කියන්නේ ෆ්ලැට් කියලා ඒ වගේ ස්වරූපයක් තමයි පෙන්වන්න කරන්නේ. ප්ලැනේරිය නම් ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති. මේ පැසියෝලා හඳුන්වන අක්මා පැතැල්ල කියලා. ගොඩක් වෙලාවට බැටලුව වගේ සත්තුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ජීවත් වෙන්නේ. මේ ටීනියා පටිපණුවා කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ. එයාගේ ඔයගොල්ලන්ට පේන ඇති පටියක් ආකාර දෙයක් තමයි තියෙන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ ගැන බලමු. මේගොල්ලන්ගේ සුවිශේෂීම ලක්ෂණය තමයි පෘෂ්ඨෝදරීය පැතිරි දේහය හෝ පටියාකාර දේහයක මම දැන් මුලින්ම විස්තර කරා. ප්ලැනේරියා වගේ පෘෂ්ඨෝදරීය. ඒ කියන්නේ පෘෂ්ඨීය පැත්ත, ඒ වගේම උදරීය පැත්ත. මේ මෙතන දක්වලා තියෙන පෘෂ්ඨෝදරීය කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට පෘෂ්ඨෝදරීය කියන්නේ මොන පැත්තද කියලා හඳුනා ගන්න. මේ දින පටියාකාර දේහය තීනියා වගේ තමයි තියෙන්නේ. ඊළඟ ලක්ෂණය මේගොල්ලෝ නිදලි වාසීන් හෝ පරපෝෂීන් විදිහට තමයි ජීවත් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ පටිපණුවා වගේ පටිපණුවා අක්මා පැත්තලා ඒගොල්ලෝ පරපෝෂීන් විදිහට තමයි ජීවත් වෙන්නේ. නිදලි වාසීන් බහුතරයෙන්ම පක්ෂමදරන ස්වරූපයක් තමයි දක්න ලැබෙන්නේ. කියන්නේ තීනියා ප්ලැනේරියා ඒගොල්ලෝ පක්ෂමදරන. ඒගොල්ලෝ බහුතරය නිදලි වාසීන් කියලා තමයි සලකන්නේ. ඊළඟ ලක්ෂණය තමයි ත්‍රිප්‍රස්තරික අසීලෝමික දේහය. කලින් හිටමු නිදාරියා වංශිකයන් ද්විපස්තරිකයි. මේ ප්ලැටිහෙල්මින්තේස් වංශිකයන් ත්‍රිපස්තරිකයි. ඒ කියන්නේ දේහය ප්‍රධාන ජනක ස්තර තුනකින් තමයි හැදිලා තියෙන්නේ. කලින් අයට මධ්‍ය චර්මයක් තිබ්බේ නැහැ. මේගොල්ලන්ට බහිශ්චර්මය, අන්තශ්චර්මය හා මධ්‍ය චර්මය කියන මූලික ජනක ස්තර තුනක්ම තියෙනවා. එතන මෙතන හඳුන්වලා තියෙනවා මේගොල්ලෝ අසීලෝමිකයි කියලා. ජනක ස්තර තුනම තිබ්බට මේගොල්ලන්ගේ දේහේ සීලෝමික කුහරය කියලා කොටසක් දක්නට ලැබෙන්නේ. ඒක තමයි අසීලෝමිකයි කියලා සලකන්නේ. දැන් මෙතන දක්වලා තියෙනවා ද්විප්‍රස්තරිකයන් හා ත්‍රිප්‍රස්තරිකයන් අතර තියෙන වෙනස. බලන්න දැන් මෙතන ද්විප්‍රස්තරිකයන්ට අන්තශ්චර්මයේ මැද්දෙම තියෙන මේ ඕපරන්ඩ කොළ පාටින් දක්වලා තියෙනවා. නිල් පාටින් දක්වලා තියෙන්නේ බහිශ්චර්මය. ඒක දෙක මැද්දේ මේ අලු පාටින් අගේ දක්වලා තියෙන්නේ මධ්‍ය ශ්ලේෂය. මෙද තියෙනවා ආහාර ගමන් කරන කුහරය. එතකොට මේ ත්‍රිප්‍රස්තරිකයෙන් සැලකුවාම ඒගොල්ලන්ගේ බහිශ්චර්මය තියෙනවා, අන්තශ්චර්මය තියෙනවා, මෙතන මධ්‍ය ශ්ලේෂය වෙනුවට තියෙන්නේ මධ්‍ය ශර්මය. ආහාර මාර්ග කුහරයක් තියෙනවා. සීලෝමික කුහරයක් කියලා කුහරයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි මේ ප්ලැටිහෙල්මින්තේස් වංශිකයන්ගේ නිදලිවාසී ආකාර අක්ෂිලප දරන. මෙන්න මේ පින්තූරය ගත්තාම ඕගොල්ලන් මෙතන දක්වලා තියෙන ප්ලැනේරියාව ඒගොල්ලන්ගේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අක්ෂිලප වෙන්න. ඊළඟ ලක්ෂණය තමයි නිදලිවාසීන්. ඒ කියන්නේ මේ ප්ලැනේරියාව වගේ පක්ෂමදරන නිදලිවාසීන් සංචරණය සඳහා පක්ෂමදරන. මෙතන ඕගොල්ලන් මේ පක්ෂමය තමයි ඉලෙක්ට්‍රෝන අනික්ෂ ඡාය රූපයක් විදිහට විශාලනය කරලා දක්වලා තියෙන්නේ. මෙතන හොඳින් දැක ගන්න පුළුවන් ඕගොල්ලන්ට කොහොමද මේ පක්ෂම සංවිධානය වෙලා තියෙන්නේ කියලා. එතන මේ ප්ලැනේරියාවන්ගේ ස්නායු පද්ධතිය සැලකුවාම ඒගොල්ලන්ගේ පූර්වයේ තියෙනවා ගැන්ග්ලියා යුගලක්. ඊට පස්සේ දේහය ඔස්සේ යන අන්‍යායාම ස්නායු යුගලකුත් තියෙනවා. ඒක ඕගොල්ලන්ට මෙතන දක්වලා තියෙන ප්‍රධාන මෙතන ඕගොල්ලන් මේ තියෙන්නේ ලොංගිටියුඩිනල් නර්ව් කෝඩ්ස් කියලා. ඒ කියන්නේ අන්‍යායාම ස්නායු තමයි තියෙන්නේ. ඒවා අතර ඒ එකිනෙක අතරත් තවත් ස්නායු විවිලා තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි බහිශ්‍රාව්‍ය සඳහා ප්‍රාග් රුක්කික සහ සිළු සෛල දරන. මේ ප්‍රාග් රුක්කික දැන් මෙතන මේ දක්වලා තියෙන විදිහට මේ බලන්න. ප්‍රාග් රුක්කික කියන්නේ අපි රුක්ක ඉගෙන ගද්දි දැනගන්නවා ඒවා ප්‍රාග් රුක්කික, රුක්කික, පක්ෂ රුක්කික කියලා කොටස් වල බෙදෙනවා. මෙතනදී ප්‍රාග් රුක්කික ඒ කියන්නේ මේවා රුක්කයක් වකුකඩුවක් වගේ සම්පූර්ණයෙන්ම විකසනය වෙලා නැහැ. ඒකට සමාන පොඩි විකසනයක් විතරයි තියෙන්නේ. එතකොට මේ ප්ලැටිහෙල්මින්තේස් වංශිකයන්ගේ විශේෂම බහිස්රාවී සෛල වර්ගය විදිහට සිළු සෛල තමයි හඳුන්වන්නේ. මෙතන ඔයගලට පෙන්නලා තියෙන මේ සම්පූර්ණ කොටසක් තමයි සිළු සෛලයක් කියලා කියන්නේ. මේ සිළු සෛල එක මේ සිළු කියන්නේ සෙලවෙනවා කියන එකනේ. ඒ විදිහට මෙතන කෂිකා කිහිපයක් දක්නට ලැබෙනවා. කෂිකා හෝ පක්ෂම. මෙතන මේක සිළු සෛලයක් හැදිලා තියෙන කියලා එච්චර විස්තර ඕගලන්ට ඕනේ නැහැ.
සිරු සෛල සමන හැදිලා තියෙන එක සෛලයකින් නුයි තවත් එක් සෛලයකින් කියලා තමයි හඳුන්වන්නේ ඒක ඔයගොල්ලන් ඉස්සරහදී බහිස්රාය කාඩමේදී ඉගෙන ගන්න පුළුවන් ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ටත් මුඛය සහිත ගුදේ රහිත ආහාර මාර්ගයක් තමයි තියෙන්නේ දැන් මෙතන බලන්න මේගොල්ලන්ගේ මුඛය විදියට සලකලා තියෙන මෙන්න මේ ස්ථානය නමුත් මේකේ ගුදයක් කියලා ස්ථානය කොහෙවත් සඳහන් කරලා නැහැ මේ තියෙන ආහාර මාර්ගය මුඛයක් පමණයි තියෙන්නේ ගුදයක් දැක්වෙන්නේ වෙන්නේ නැහැ ඊළඟ ලක්ෂණය තමයි අලිංගික ප්‍රජනනය සිද්ධ කරනවා පුනර්වර්ධනය මේගොල්ලන්ගේ ප්‍රධානම අලිංගික ප්‍රජනන ආකාරය ඔයගොල්ලන් ප්‍රජනනයේ පාඩමේ දැනගන්න පුළුවන් අලිංගික ප්‍රජනනයේ විවිධ ආකාර තියෙනවා මේ ප්ලැනේරියා වංශිකයින් පෙන්නන අලිංගික ප්‍රජනන ආකාරය තමයි පුනර්වර්ධනය කියන්නේ දැන් එතකොට මේ වංශය ගැන දැනගෙන ඉද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රධානතම විශේෂම කාරණයක් තමයි ඕගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ සමහර තැන්වල වැරදිලා තියෙනවා ඒ වුණාට මෙතනදී පටිපණුවා තමයි ද්විලිංගික ජීවියා විදිහට සැලකන්නේ මේ වංශයේ ඉන්නේ මේ මෙතන දක්වලා තියෙන්නේ පටිපණුවෙක්ගේ දේහේ හරස් කැපුම මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මේ ටෙස්ටිස් ඒ කියන්නේ වෘෂණ තියෙනවා ඒ වගේම ඕවරිස් ඩිම්බ කෝෂයක් තියෙනවා එතකොට ආකාර දෙකේම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියයි පුරුෂ ප්‍රජනක පද්ධතිය කියන ආකාර දෙකම පිළිලා තියෙන හින්දා අපි පටිපණුවාව ද්විලිංගික ජීවියෙක් විදිහට සලකනවා. ඒව තමයි මේ ප්‍රතිහෙල්මින්ටේ වංශය ගැන තියෙන සුවිශේෂී ලක්ෂණ. ඊළඟට අපි බලන්නේ නෙමටෝඩා වංශය ගැන. නෙමටෝඩාවන් කිව්වහම මේ බහුතරය පණුවන් ආකාර අපි පොදුවේ සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන පණුව ආකාර කිහිපයක් තමයි වරන් නෙමටෝඩාවන්ට උදාහරණ විදිහට රිසෝස් බුක් එකේ දීලා තියෙන්නේ. මෙතන ඔයගලන්ට දක්වලා තියෙන මේනේ කොකු පණුව. සාමාන්‍යයෙන් මේ පේන වැඩි කොක්කක වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. මේ වට පණුව. මෙතන දක්වලා තියෙන කිරි පණුව. මේ වංශයේ එක් එක් අපි විවිධ ලක්ෂණ සලකලා බලමු. මේ නෙමටෝඩාවන් සැලකුවාම වැඩි ප්‍රමාණයක් කරදිය වාසීන් වෙනවා. අඩු ප්‍රමාණයක් තමයි මිරිදිය හෝ තෙත් පසේ ජීවත් වෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේකට ත්‍රි ප්‍රස්තරික ව්‍යාජ සීලෝමිකය. අපි මුලින් කතා කරේ නිඩාරියා වංශයේ ත්‍රි ප්‍රස්තරිකය. ඊට පස්සේ කතා කරු ප්‍රැටිහෙල්මින්ටේස් වංශයේ ත්‍රි ප්‍රස්තරිකයි නමුත් අසීලෝමිකයි. එතකොට මේ නෙමඩෝඩා වංශයේ ත්‍රි ප්‍රස්තරික ව්‍යාජ සීලෝමිකය. මෙතන ව්‍යාජ සීලෝමය කියලා හඳුන්වන්නේ අර කලින් හඳුන්වපු දැන් අපි කිව්වන් ත්‍රි ප්‍රස්තරිකයි කියන්නේ මූලික ජනක ස්තර තුනක් තියෙනවා. අන්තශ්චර්මය, බහිශ්චර්මය, ඒ දෙක අතර මධ්‍යශර්මය තියෙනවා. ඒ වගේම ජනක ස්තර තුනක් මේගොල්ලන්ටත් තියෙනවා. නමුත් ව්‍යාජ සීලෝමිකයි කියන්නේ සම්පූර්ණ ආහාර මාර්ගයේ සම්පූර්ණම කොටස අපි ඔය සලකන මධ්‍යශර්මයෙන් ආවරණය වෙලා නැහැ. කොටසක් විතරයි ආවරණය වෙලා තියෙන හින්දා ඒගොල්ලන්ට ව්‍යාජ සීලෝමිකයි කියලා හඳුන්වන්නේ. මේගොල්ලන්ට තියෙන තවත් ප්‍රධාන ඒ කියන්නේ අපි මතක තියාගන්න ඕන කරුණක් තමයි මේ නෙමටෝඩා වංශයේ කිසිම කෙනෙක් ශීර්ෂණය, ඛණ්ඩනය හෝ සංසරණ පද්ධතියක් දරන්නේ නැහැ. මේගොල්ලෝ දරන දේවල් තමයි ආහාර මාර්ගයක්, අන්වායාම පේශි, ඒ වගේම උච්චාර්මිය. දැන් මේ පින්තූරේ ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේ නෙමටෝඩා වගේ දෙපැත්තම සලකලා මෙයාගේ මොන පැත්තද කියන්නේ අපිට හිසක් විදිහට හඳුනා ගන්න පුළුවන් ප්‍රදේශයක් නැහැ. ඒ වගේම මේගොල්ලන්ගේ දේහයේ හරස්කඩක් ගත්තොත් එහෙම ඛණ්ඩණය වීම දක්නට ලැබෙන්නේ නැහැ. මේගොල්ලන්ට තියෙන ආහාර මාර්ගයන් නමුත් ඒ විශේෂණීය වෙච්ච ශ්වසන පද්ධති ඒව මොකුත්ම දක්නට ලැබෙන්නේ නැහැ. සංසරණ පද්ධතියක්වත් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ආහාර මාර්ගය පමණයි. ඒතර මේගොල්ලන්ගේ දේහයේ අන්නායම් පේශි තියෙනවා කියලා කියනවා. මෙතන මේ හරස් කැපුම දෙකත් එහෙම ඕගොල්ලන්ට පේනවා මේ මසල්ස් කියලා මේ රතු පාට වගේ දක්වලා තියෙන මේගොල්ලන්ගේ දේහයේ තියෙන පේශි. දැන් මේම මේ අතර කැපුමක් කරපු හින්දා තමයි ඕගොල්ලන්ට මේ විදිහට පේන්නේ. නැත්නම් දික් අක්ෂයේ ඔස්සේ අන්වායම් කියන්නේ ඒගොල්ලන්ගේ අක්ෂයේ ඔස්සේම ගිහින් තියෙනා කියන එකනේ. අන්වායම් පේශීන් මේ ආකාරයට දක්වලා ලැබෙනවා. තව විශේෂ ලක්ෂණය තමයි මේගොල්ලන්ට උච්චාර්මයක් තියෙනවා. ඒ කියන්නේ දේහයේ මත ඔබට මේ රූපේ හැම පේනවා මෙතන මේ කියුටිකල් කියලා. ඒ දක්වලා තියෙන උච්චාරණය ඒක ගොඩක් දෘඩයි කියලා සලකනවා.
මේගොල්ලන් හොඳ දේහයට ආරක්ෂාවක් ලැබෙනවා ඒ උච්චාරණය හින්දා. මේගොල්ලොත් දේහ ඒගොල්ලන්ගේ ජීවිතයේ එක් එක් කාලවලදී මේ උච්චාරණය අපි කියන හැවහැලීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. මේ නෙමටෝඩාව සම්බන්ධ ඊළඟ ලක්ෂණය තමයි ඒක සුවිශේෂී ලක්ෂණයක්. මේගොල්ලන්ගේ දේහයේ පූර්ව කෙළවරේ සංවේදී පිටිකා රෝදිනා. අපි කියව ප්‍රැටිහෙල්මින්තේ සයිඩ් නම් සමහරුන්ට අක්ෂිලාප තියෙනවා කියලා. මේ නෙමටෝඩාවන්ට තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ පූර්ව කෙළවරේ සංවේදී පිටිකා පවතිනවා. මෙතන මේ පෙන්නලා තියෙන මේ වගේ පිටිකා ඕන පේනවා ඇති. දේහයේ පූර්ව කෙළවරේ තමයි ඒවා තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලෝ ලිංගික ප්‍රජනනයක් සිද්ධ කරනවා. අලිංගික ප්‍රජනනයක් ගැන ඔයගලන්ට විශේෂයෙන් සඳහන් කරලා නැහැ. ලිංගික ප්‍රජනනය ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ ලිංගික ද්විරූපීතාව පෙන්වනවා කියලා තියෙනවා. ලිංගික ද්විරූපීතාව කියන්නේ ගැහැණු සතුන් පිරිමි සතුන් විදිහට වෙන් වෙන්නු කොටස් දෙකක් විදිහට මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේගොල්ලන්ගේ තවත් සුවිශේෂීම ලක්ෂණයක් තමයි ගැහැණු සත්වයා පිරිමි සත්වයාට වඩා විශාල වෙනවා. ඒ කියන්නේ ගොඩක් දිගින් තමයි වැඩි වෙන්නේ. ඔබලන් මේ පින්තූර දෙකේ සසඳලා පෙන්වලා තියෙනවා. ඒකෙන් ඔබලන්ට ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යන්නේ මේ අපි දැනගෙන ඉන්නවනේ මේ වංශාදලේ සුවිශේෂීම වංශය. ඒ කියන්නේ ගොඩක් ලක්ෂණ මුලින්ම දක්නට ලැබෙන මෙන්න මේ ඇනලීඩා වංශයේ. ඇනලීඩා වංශයට අදාළ උදාහරණ තුනක් ඔයගලන්ට මෙතන දක්වලා තියෙනවා. ගැඩවිලා, පත්තෑ පණුව, ඒ වගේම කූඩැල්ල. මේක හොඳට මතක තියාගන්න. පත්තෑ නෙමෙයි, පත්තෑ අයිති වෙන වෙනත් වංශයකට. මෙතනදී අපි සලකන්නේ පත්තෑ පණුව. අපි දැන් මේ වංශයේ එක එක ලක්ෂණ සැලකුවොත් එහෙම. මේ ඇනලීඩාවන් කරදිය, මිරිදිය, තෙත් භෞමික පරිසරවල ජීවත් වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් අනිත් වංශවලට සාපේක්ෂව අපි දැනට කතා කරපු වංශවලට සාපේක්ෂව බොහෝ වාසස්ථානවල පැතිරීමක් පෙන්වනවා. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ට තියෙන සුවිශේෂීම ලක්ෂණය. අපිට අපි මෙච්චර වෙලා කතා කරපු එක වංශයකටවත් ඛණ්ඩනය වීමක් දක්නට ලැබුණේ නැහැ. ඔබලන්ට හිතෙන්න පුළුවන් අර අපි පැටිහෙල්මින්තේස් වංශයේදී කතා කරපු පටිපණුවට ඛණ්ඩනය වීමක් තිබ්බද කියලා. අපිට බාහිර පෙවුනට මේගොල්ලන්ගේ අභ්‍යන්තර ඛණ්ඩනය වීමක් නැහැ. අපි මේ පටිපණුවට එහෙම කියන්නේ ඒක සත්‍ය ඛණ්ඩනයක් නෙවෙයි කියලා. මේ සත්‍ය ඛණ්ඩනය මුලින්ම දක්නට ලැබෙන්නේ ඇනලීඩා වගේ. ඒගොල්ලන්ට තිබ්බේ සිලින්ඩරාකාර දෙහයක්. එතකොට මේ ඔයගොල්ලන් මේ පින්තූරේ පේනදි පත්තෑ පණුව වගේ මේ එක් එක් කොටස් වෙන් වෙච්ච ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඒක බාහිරෙන් වගේම අභ්‍යන්තරයෙන් තියෙනවා. ඒ හින්දා සත්‍ය ඛණ්ඩනය දක්නවා කියලා කියන්නේ. ඒකෙම සිලින්ඩරාකාර දෙහයක් තමයි තියෙන්නේ. ඊළඟ ලක්ෂණේ මේගොල්ල තමයි ත්‍රිප්‍රස්තරික. මේගොල්ල ත්‍රිප්‍රස්තරිකයි නමුත් මුලින්ම සත්‍ය සීලෝමය පෙන්වුම් කරන්නේ මෙන්න මේ ඇනලීඩා වංශිකයි. ජනක ස්තර තුනයි සත්‍ය සීලෝමය පෙන්වුම් කරනවා. ඔබලාට මෙතන ත්‍රිප්‍රස්තරික කියන්නේ ත්‍රිප්‍රස්තරික ජීවීන් සැලකුවාම ඒගොල්ලන්ගේ සීලෝම ආකාර තුන දක්වලා තියෙනවා. මේ මුලින්ම දක්වලා තියෙන එක ගත්තොත් එහෙම ඕගලන්ට එතන අසීලෝමික ආකාරය දක්වලා තියෙනවා. මේ අන්තිමට දක්වලා තියෙන්නේ ව්‍යාජ සීලෝමික ආකාරය. එතන මැද දක්වලා තියෙන්නේ සීලෝමික ආකාරය. ඒක තව උදාහරණයක් මෙතන මේ පින්තූරේ බැලුවත් ඕගලන්ට පේන්නේ මේ මැද තියෙන කුහරය තමයි සීලෝමික කුහරය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ඇනලීඩාවන්ගේ තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි හොඳින් වැඩුණු ස්නායු පද්ධතිය. ඇනලීඩාවන්ගේ පූර්වයේ ගැන්ග්ලියා යුගලක් තියෙනවා. දේහය ඔස්සේ ගමන් කරන ස්නායු රැහන් යුගලකුත් තියෙනවා. ඒවා අතර තව පර්යන්ත ස්නායු කොටසුත් පිහිටීම තියෙනවා. ඔබලන්ට ස්නායු පද්ධතිය ඉගෙන ගද්දී මේ වංශ අතර තියෙන ප්‍රධාන ස්නායු පද්ධතිමය වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඇනලීඩාවන්ටම අනන්‍ය වෙච්ච සුවිශේෂී ලක්ෂණ අපිට දක්වලා තියෙන ලක්ෂණ හතරක්. ඒ ලක්ෂණ ගැන ඉගෙන ගන්න. පළවෙනි ලක්ෂණය තමයි අංශපාදික. අංශපාදික කියන්නේ ඔයගොල්ලන් මේ ඇනලීඩාවගේ පින්තූර පේනවා ඇති. ඒගොල්ලන්ගේ සංචරණය සඳහා තමයි මේ අංශපාදික ප්‍රධාන වශයෙන් දායක වෙනවා කියන්නේ. සමහර
ඇනලීඩාවන්ගේ මේ අංශපාදිකා ශ්වසන ක්‍රියාවලියට දායක වීමක් පෙන්වුම් කරනවා. මේ අංශපාදිකා මේ දේහයෙන් පිටතට නෙරලා තියෙන කොටස් තමයි අංශපාදිකා විදිහට සලකන්නේ. එතකොට මේ දැඩි කෙඳි කියන්නේ මොනවද කියලා ගත්තොත් දැඩි කෙඳි කියන්නේ දැන් ඔබලට මේ පෙන්වලා තියෙනවා මෙතන මේ දේහයේ තියෙනවා අංශපාදිකා තියෙනවා. අංශපාදිකාවක් කියන්නේ මෙන්න මේ කොටසට අංශපාදිකාව කෙළවර තමයි දැඩි කෙඳි පිහිටන්නේ. ඊළඟ ලක්ෂණය තමයි චුෂකර. චුෂකර පිහිටීම. චුෂකර තියෙන්නේ ඇනලීඩා වගේ අර කූරැල්ල වගේ සත්වයක උපස්තරයකට ඇලී සිටින්නයි එතනදී යම් කිසි යුෂයක් වගේ සාරයක් පුරා වොන්නයි තමයි මේ චුෂකර පිහිටන්නේ. ඔබලන්ට මෙතන මේ චුෂකරයක් විශාලනය කරපු පින්තූරයක් දක්වන්නේ ඔබලන්ට පේනවා ඇති. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ මුඛ කෙළවර කොච්චර අනුවර්තනය වෙලා තියෙනවද කියලා. ඊළඟ ලක්ෂණය තමයි මෙවුල. මෙවුල පිහිටන්නේ බාහිර සංශේෂණයේ උදෙසා. ගැඩවිලාවන්ගේ මේ මෙවුල පැහැදිලිව දක්නට ලැබෙනවා. මේ තියෙන්නේ මෙවුලක පිහිටුවරිය. ඊළඟට අපි ඊළඟ වංශයට යමු. ඒ තමයි මොලුස්කා වංශය. මොලුස්කාවන් ගත්තාම ඒකට විවිධ වූ දේහ ස්වරූප තියෙන අයිති වෙනවා. මෙතන ඔයාලට දක්වලා තියෙනවා ගොළු බෙල්ලා, දැල්ලා, බූවල්ලා. ඔගොල්ලන්ට රිසර්ච් බුක් එකේ දක්වලා නැති විශේෂ කෙනෙක් මෙතන මම දක්වලා තියෙනවා. ඒ තමයි නෞටිලස්. එයාත් හොඳට බලාගන්න. මේ මොලුස්කාවන් සැලකුවාම ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ වාසය කරන පරිසරය සැලකුවොත් උතරේ කරදිය වාසීන් සුළුතරය මිරිදිය හා භෞමික වාසීන් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේ මොලුස්කාවන්ගේ සමහරු දීපාර්ශික සම්මිතියක් දක්වනවා සමහරු අසම්මිතික ස්වරූපයක් තමයි දක්වන්නේ. මේ ඒක සැලකුවොත් එහෙම ඔයගොල්ලෝ මේ පින්තූර දෙකෙන් අවබෝධ කරගන්න පුළුවන්. මේ මෙතන දක්වලා තියෙන්නේ ඔයගොල්ලන්ට උදාහරණ වලින් දක්වන මට්ටීන් කියලා විශේෂය. ඒගොල්ලන්ගේ ඔයගොල්ලෝ දන්නේ නැති සිප්පි කටු. අපි දකින්න එන එක සිප්පි කට්ටයි. ඒතර ඒගොල්ල බෙල්ලෙක් වගේ හැදිලා තියෙන జాතියන්. ඒතකොට ඒගොල්ලන්ට මෙහෙම එක් අක්ෂයක් ඔස්සේ දේහය සමාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. මෙතන දක්වලා තියෙන්නේ ගොළු බෙල්ලේ. ගොළු බෙල්ලගේ එක එක ගොළු බෙල්ලන්ගේ මේ බාහිර කවශයේ විවිධ වූ ස්වරූප තමයි තියෙන්නේ. එතර විවිධ මේ විදිහ රවුමට හැඩ ගහලා තියෙන ආකාරය වෙනස් වෙනවා. එතකොට අපි යම් අක්ෂයක් ඔස්සේ කැපුවා කියලා අපිට සම්පූර්ණයෙන්ම සරසම කොටස් දෙකක් ලබා ගැනීම හැකියාව අඩුයි. දැන් මෙතන උනත් එක පැත්තක් විශාලව තව පැත්තක් කුඩා වඩාත් තමයි පෙන්වන්න කරන්නේ. මේ හිඳ තමයි සමහරු දීපාර්ශික සම්මිතියක් පෙන්වනකොට සමහරු අසම්මිතිකයි කියලා හඳුන්වන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ල මෘදු දේහධාරී කණ්ඩන රහිතයි. මෘදු දේහධාරි සාමාන්‍යයෙන් ගොළු බෙල්ලෙක්. ඒගොල්ලන්ගේ අපිට බැලුව බැල්මට ඒගොල්ලන්ගේ දේහය මෘදු බවක් දක්නට ලැබෙනවා. මේගොල්ලන්ගෙත් කිසිම කණ්ඩනයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණේ ආරක්ෂක බහිස්සකිල්ලක් ලෙස කවශ ධරණ. හැමෝම කියලා සලකන්න බෑ. මේ මොලුස්කාවන්ගේ සමහර මොලුස්කාවන් තමා මේ විදිහට ආරක්ෂාව වෙනුවෙන් බහිස්සකිල්ලක් දරන්නේ. මේ බහිස්සකිල්ල ප්‍රධාන වශයෙන් කවචයක්. ඔබට හොඳම උදාහරණ තමයි ගොළු බෙල්ල හැමෝම දැකලා තියෙන. මේ තියෙන්නේ ඒ වගේ ඒගොල්ලෝ දක්වන විවිධ හැඩයෙන් යුක්ත බාහිර සැකිල්ල. මෙතන ඕගොල්ලෝ දැක්ක තියෙන ඒවත් කියලා මීට අමතරව විවිධ වූ හැඩ ආකාර දක්නට ලැබෙනවා. මේගොල්ලන්ගේ සමහරුන් මෙහෙම දැන් බහුතරයක් දෙන බහිස්සකිලි දැරුවට සමහර අයගේ මේ කවශය පිහිටන්නේ අභ්‍යන්තරව. හොඳම උදාහරණය තමයි දැල්ලා. මෙතන මේ පෙන්වනවා ඇති දැල්ලේකේ ශරීරයේ අභ්‍යන්තරව තමයි ඒගොල්ලන්ගේ මේ කවශය පිහිටන්නේ. මේක කැල්සියම් කාබනේට් වලින් සමන්විත කවශයක්. ඒවා පිළිබඳ වැඩි විස්තර ඔයගොල්ලන්ට සංධාරණයේ චලනයේ කොටස් වලදී දැනගන්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලෝ සීලෝමිකයි. අපි දැන් පටන් ගත්තු ඇනලීඩාවන්ගේ සිට ඒ ඉදිරියට තියෙන සෑම වාශයම වගේ සීලෝමික දේහයක් තමයි දරන්නේ. ඒතර මේ මොලුස්කාවන්ගේ දේහය සැලකුවොත් ඒක ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඒ කොටස් තුන තමයි පේශිමය පාදය, අන්තරංග ගොනුව, ප්‍රාවරණය. මේ පින්තූරේ ගත්තොත් එහෙම ඔයාලට මේ දුඹුරු පාටින් පේන්නේ පේශිමය පාදය. පේශිමය පාදයට පස්සේ මෙන්න මෙයාගේ සියලුම ප්‍රජනක අවයව, ශ්වසන අවයව, ආහාර මාර්ගය, ඒ සියලුම අවයව ටික ඒකරාශී වෙලා තියෙන අන්තරංග ගොනුව තුල.
මෙන්න මේ තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාවරණය. ප්‍රාවරණයේ සුවිශේෂී ලක්ෂණය තමයි මේ ප්‍රාවරණය මගින් තමයි බාහිර කවචයේ ශ්‍රාවය කරන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේ මොලුස්කාවන් අතරින් බහුතරයක් ආහාර ගැනීම සඳහා මුඛයේ කෙළවර රේත්‍රිකාවක් යොදා ගන්නවා. රේත්‍රිකාවක් මේ තියෙන්නේ. රේත්‍රිකාවක් ගත්තා මේ තියෙන මුඛය මුඛයේ කෙළවර ඒව දත් වගේ තමයි පිහිටන්නේ. මෙන්න මේ සම්පූර්ණ මේවා අපි කියනවා මේවා හැදිලා තියෙන්නේ කයිටිනීමේ දත් කියලා. මේ වගේ මේක අපි දැන් මුඛය ගත්තොත් මුඛයේ වටේට තියෙන රිබන් එකක් වගේ. රිබන් ආකාරයෙන් යුක්ත කයිටිනීමේ දත් තමයි මේ රේත්‍රිකාව කියලා හඳුන්වන්නේ. මෙතන මේ විශාලණය කියලා දක්වලා තියෙන රේත්‍රිකාවක්. මේ ටික තමයි මේගොල්ලන්ගේ තියෙන විශේෂම ලක්ෂණ. අපි ඊළඟට බලමු ආත්‍රපෝඩා වංශය ගැන. ආත්‍රපෝඩාවන් තමයි වැඩිම විවිධත්වයක් පෙන්වන වංශය කියන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන එක් විවිධ වූ කෘමි ආකාර. ඒ වගේම ආත්‍රපෝඩාවන් තමයි කකුළුවන්, ඉස්සන්, එතන ගෝනුස්සන්, මකුළුවන්, පත්තෑව ඒ වගේ ගොඩක් විවිධත්වයක් තියෙනවා මේගොල්ලන්ගේ. අපි දැන් බලමු ආත්‍රපෝඩා වංශයේ විවිධ වූ විශේෂ ලක්ෂණ මොනවද කියලා. ආත්‍රපෝඩාවන් සැලකුවොත් එහෙම ආත්‍රපෝඩාවන්ගේ දේහයේ ඛණ්ඩණය වීමක් දක්නට ලැබෙනවා. තව සුවිශේෂී ලක්ෂණයක් තමයි සන්ධි සහිත පාද. දැන් මෙතන ඕගොල්ලන්ට දක්වලා තියෙනවා පත්තෑය. පත්තෑය අයිති වෙන්නේ ආත්‍රපෝඩාවෙට. පත්තෑයගේ හොඳට අපිට බාහිරින් පෙන්වන් කරන යගේ ඛණ්ඩණය. ඛණ්ඩණය සත්‍ය ඛණ්ඩණයක් තමයි යටත් තියෙන්නේ. අභ්‍යන්තරවත් මේ ඛණ්ඩණය හිමම දක්නට ලැබෙනවා. එතන සන්ධි සහිත පාද තියෙනවා කියනවා. මේ තියෙන්නේ මේ ආත්‍රපෝඩා වංශයට අයිති කෘමියෙක්ගේ සන්ධි පාදය. ඔගලන්ට බැලුව බැලමට පේනවා සන්ධි කිහිපයකින්ම සමන්විත වෙලා තියෙනවා මේ පාදය. ඒ හින්ද මේගොල්ලන්ට ආත්‍රපෝඩාට අපි සිංහලෙන් කියන විශේෂ නාමයක් විදිහට සන්ධි පාදකයෝ කියලා. මේ විදිහට සන්ධි සහිත පාද ධරණ හින්ද තමයි මේගොල්ලන්ට සන්ධි පාදකයෝ කියලා කියන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේ ආත්‍රපෝඩාවන්ටත් බාහිර සැකිල්ලක් තියෙනවා. ඒ බාහිර සැකිල්ල කයිටින් වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ ආත්‍රපෝඩාවනොත් ඒගොල්ලන්ගේ ජීවිතයේ එක් එක් කාලවලදී මේ බාහිර සැකිල්ල ඉවත් කරලා අපි ඒකට කියනවා හැව හරිනවා කියලා. ඉවත් කරලා අලුත් සැකිල්ලක් නැවත වර්ධනය කර ගැනීමක් සිද්ධ කරනවා. ඕගොල්ලන් මෙතන පේන්නේ මේ වගේ කෘමියෙක් හැව ඉවත් කරන අවස්ථාව. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මේ ආත්‍රපෝඩාවටත් හොඳින් විකසණය වෙච්ච ස්නායු පද්ධතියක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ එක් එක් වංශයේ ඉදිරියට යන්න යන්න ඒගොල්ලන්ගේ සෑම දේහයේදීන් සෑම පද්ධතියක්ම තවදුරටත් වැඩි දියුණු වෙමින් විකසණය වෙනවා. මෙතන පෙන්වුම් කරන්නේ ඒ වගේ ආත්‍රපෝඩාවකගේ තියෙන ස්නායු පද්ධතිය. ඒගොල්ලන්ගේ අපි කියනවා ආදි පෘෂ්ඨීය මොළයක් තියෙනවා කියලා. එතකොට එතන ඉඳන් එක එක දේහයේ මේගොල්ලන් ඛණ්ඩණය වීමක් තියෙනවා කියන්නේ. ඒගොල්ලන්ගේ ස්නායු රැහැන ගමන් කරන්නේ මේ එක් එක් ඛණ්ඩණය වීම ඔස්සේ පිහිටෙන කාණ්ඩික ගැන්ග්ලියක් පවතිනවා. මෙතන මේ සෙග්මෙන්ටල් ගැන්ග්ලියක් දක්වලා තියෙන්නේ. මේ තමයි ආත්‍රපෝඩාවකගේ ස්නායු පද්ධතිය. තවත් ලක්ෂණයක් තමයි මේ ආත්‍රපෝඩාවන්ට තියෙන්නේ දැන් ආත්‍රපෝ ඇනලීඩා වංශයෙන් පටන් ගත්තාම ඉදිරියට තියෙන හැම වංශයකම වගේ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය පිළිදෙනවා. මේ ආත්‍රපෝඩාවන්ගේ තියෙන රුධිර සංසරණ පද්ධතිය සැලකුවාම ඒගොල්ලන්ට තියෙන්නේ විවෘත රුධිර සංසරණ පද්ධතියක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් මෙතන පෙන්නනවා මේ උඩින්ම දක්වලා තියෙන්නේ මෙතන මේ තනි වාහිනියක් තියෙන අපි කියන එකට පෘෂ්ඨීය වාහිනිය කියලා. ඒ වගේම මේකට හෘදයන් කිහිපයක් පිහිටන්න පුළුවන්. එක එක ආත්‍රපෝඩාවන්ව හෘදයන් කිහිපයක් පිහිටන්න පුළුවන්. මෙතන මේ හෘද වල ඕගොල්ලන් මේ සිදුරු සිදුරු වගේ පේනවා. ඒ තමයි හෘද පුට ඒවට හඳුන්වන්නේ. එතකොට මේගොල්ලන්ට වාහිනි පද්ධතියක් වෙනමම නැහැ. මේ තියෙන දෙහි සීලෝමික කුහරේනේ ආහාර මාර්ගයේ ඒ සියලුම අභ්‍යව තියෙන සීලෝමික කුහරේ. මේගොල්ලන්ගේ මේ මුළු සීලෝමික කුහරේම රුධිරයෙන් නැහැවීමින් තමයි පවතින්නේ. ඒගොල්ල මේ පුට ඔස්සේ හෘදය තුල නැවත රුධිරය ගන්නවා. ඊට පස්සේ පෘෂ්ඨීය වාහිනිය ඔස්සේ රුධිරය මේ සීලෝමික කුහරයට නිදහස් කරනවා. එතකොට මේගොල්ලන්ට සංවෘත බවක් නැහැ. එක කෙළවරක් හැමදේසෙම විවෘතයි. විවෘත රුධිර සංසරණ පද්ධතියක් තමයි තියෙන්නේ.
ඊළඟ ලක්ෂණය තමා මෙන්න මේ ආත්‍රපෝඩාවන් ඒකලිංගිකයි. ඒ කියන්නේ එක් ජීවියෙක් දරන්නේ එක් ලිංගික ආකාරයක ප්‍රජනන පද්ධතියක් විතරයි. ගැහැණු සතුන් පිරිමි සතුන් ලෙස ආකාර දෙකක් තියෙනවා. ඒ හින්දා එක් එක් ජීවියා ඒකලිංගික ජීවියෙක් ඉදිරියට තමා සලකන්නේ. දැන් මෙතන බැලුවොත් එහෙම ඔබලන්ට මෙතන මේ දක්වලා තියෙන්නේ මීමැස්සෙක්ගේ දේහයේ තියෙන ව්‍යුහය. එතන මේ ඕවරිස්. දැන් මේ මීමැස්ස ගැහැණු සත්ත්වෙක්. ඩිම්බකෝෂ පමණයි තියෙන්නේ. ඒ විදිහට තමයි මේගොල්ලෝ ඒකලිංගික ජීවීන්. ඊළඟ ලක්ෂණය තමයි මේ ආත්‍රපෝඩාවන්ගේ බහිස්රාවී පද්ධතිය සැලකුවොත් එහෙම ආත්‍රපෝඩාවන්ගේ බහිස්රාවී ක්‍රියාවලිය සඳහා විශේෂයෙන් විකසණය වෙලා තියෙන ව්‍යුහය තමයි මැල්පිගිය නාලිකා. මෙතන මේ පින්තූරෙන් දක්වන මැල්පිගිය නාලිකාවක්. ඒ මැල්පිගිය නාලිකාවේ එක් කෙළවරක්. මේක එක් කෙළවරක් බාහිරයටත් අනිත් කෙළවර දේහය අභ්‍යන්තරයටත් විවෘත වෙලා තමයි තියෙන්නේ. මේක මැල්පිගිය නාලිකාව ආහාර මාර්ගයත් සමගම ඒකාබද්ධව පවතින ව්‍යුහයක්. ඔබලන්ට මේ එක් එක් වංශවල බහිස්රාවී පද්ධති ගැන ලොකු විස්තරයක් බහිස්රාවී පද්ධතිය පාඩමේදී දැනගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු මේ ආත්‍රපෝඩාවන්ගේ ශ්වසන ව්‍යුහ සැලකුවොත් එහෙම. ආත්‍රපෝඩාවන් ලොකු විවිධත්වයක් පෙන්වනවා කිව්වා හින්දා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ එක් එක් ආකාර අනුව ශ්වසන අවයව වෙනස් වෙනවා. මේ ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට දක්වලා තියෙන ශ්වසන අවයව තුනක් තියෙන ආත්‍රපෝඩාවන්ට තියෙන ඒ තමයි ජලක් ලෝම පත්පෙනහලු ශ්වාසනාල. මේ පළවෙනි පින්තූරෙන් ඕගොල්ලන්ට දක්වලා තියෙන්නේ මකුළුවෙක්ගේ. කොහොමද ඒගොල්ලන්ගේ මකුළුවන්ට මකුළුවෝ බෝනස් වගේ සත්වන්ට අපි ඉගෙන ගන්න ඒ වංශ විදිහට වුණාට ඒ වංශවලත් තවත් බෙදීම් තියෙනවනේ. එහෙම බෙදීමක් තමයි ඇරක් නිඩාවන් කියන්නේ. මෙතන මේ මකුළුවන් ගෝනිස්සන් තමයි ඇති වෙන්නේ ඇරක් නිඩාවන්ට. ඇරක් නිඩාවන් තමයි පත්පෙනහලු දරන්නේ. මෙතන ඔයගොල්ලන්ට මේ මකුළුවෙක්ගේ තියෙන පත්පෙනහලු තමයි මේ දක්වලා තියෙන්නේ. මෙතන මේ බුක් ගිල්ස් කියලා දක්වලා තියෙන්නේ ඒ පත්පෙනහලු. එතන මෙතන දක්වලා තියෙනවා ඉස්සෙක්ගේ. ඉස්සෙක්ගේ පින්තූරය. ඉස්සන්ගේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජලක්ලෝම. මේගොල්ලෝ ජලජ ජීවීන් විශේෂයක් හින්දා ජලක්ලෝම ඔස්සේ තමයි ඒගොල්ලෝ ශ්වසනය කරන්නේ. එතකොට මේ තියෙන්නේ දක්වලා තියෙන්නේ ඒ ජලක්ලෝම. එක් එක් ජීවි ආකාරය අනුව තියෙන ජලක්ලෝම ගාන වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ ශ්වසන අවයවය තමයි ශ්වාසනාල. ශ්වාසනාල ප්‍රධාන වශයෙන් දක්න ලැබෙන්නේ ගොඩක් කෘමීන්ට. ශ්වාසනාලයක් කියන්නේ ඔබලන්ට මේ පේනව ඇති මෙන්න මේ මැද්දෙන් යන මේ නාලේ දේහයේ අභ්‍යන්තරයටත් විවෘත වෙනවා කෙලින්ම බාහිරයටත් විවෘත වෙනවා. මෙතන මේක විශාරණය කළ දක්වලා තියෙනවා මේ එන ශ්වාසනාල දේහෙන් පිටතර ඍජුවම විවෘත වෙනවා. මේ නාලත් කයිටිනීමේ නාල විදිහට තමයි සලකන්නේ. එතකොට ආත්‍රපෝඩාවංශ ගැන ඒ ටික තමයි දැනගන්න තියෙන්නේ. අපි බලමු ඊළඟට අපෘෂ්ඨවංශීන්ගේ අවසන් මාතෘකාව එකයිනොඩමේටා වංශය ගැන. එකයිනොඩමේටාවන් ගත්තහම ගොඩක් ආකර්ෂණීය ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ වර්ණවත් විවිධ හැඩවලින් සමන්විත ලොකු විවිධත්වයක් පෙන්වන ජීවීන් විශේෂ රාශියක එකතුවක් කියලා සලකන්නත් පුළුවන්. මෙතන ඔයගොල්ලන් ගොඩක් පින්තූර දක්වලා තියෙනවා. දැන් මේ ඉන්නේ පසඟිල්ලෙක්, මේ මුහුදු කැකිරි, මේ පසඟිල්ලෙක් තාරකා මත්ස්‍යයන් කියලා සලකනවා. මේ ඉන්නේ බංගුල පසඟිල්ලෙක්. මේ ආකාර දෙකම මුහුදු ඉකිරි කියලා සලකනවා. මෙහෙම කටු වගේ ස්වරූපයක් තියෙනවා. මේ තියෙන්නේ සෑන්ඩ් ඩොලර් කියලා සලකන ජීවියා. ඕවරන් පේනදි නිකන් අපි කියනවා ගල් මලක් කියලා ඒ වගේ. එතකොට මේ රූපෙන් දක්වලා තියෙන්නේ මුහුදු ලිලි. මේ සියල්ලම ගොඩක් ඒ කියන්නේ ලොකු වර්ණවත් පෙනුමක් තමයි මේ කයිනොඩමේටා වංශයේ තියෙන්නේ. එකයිනොඩමේටා වංශයේ විවිධ ලක්ෂණ සලකලා බලමු. එකයිනොඩමේටා වංශිකයින් ඒගොල්ලෝ හැමෝම ඉන්නේ කරදිය වාසී. මේගොල්ලෝ ත්‍රි ප්‍රස්තරිකයි. ඒ කියන්නේ ජනක ස්තර තුනක් තියෙනවා. සීලෝමික දේහ කුරයක් තමයි දරන්නේ. එතකොට මේ
එකයි නඩ මේටාවන් සැරපුවොත් ඒගොල්ල සමහරු සෙමින් සංචරණය කරනවා සමහරු ඔත්ජීවීන්. සෙමින් සංචරණය කරන ඒවායිති වෙන්නේ ඔය පසංගිල්ල වගේ ජීවීන්. මේ තියන්නේ පසංගිල්ල හැම සෙමින් සංචරණය කරන අය. ඒගොල්ල ජීවතන ජාජ පරිසරය සංචරණය කරමින් තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්න. එතන මේ මුහුදු ලිලී වගේ ජීවීන් සැලකුවොත් එහෙම ඒගොල්ල යම් කිසි උපස්තරයකට ඇලිලා ජීවත් වෙන ඔත් ජීවීන්. ඊළඟ ලක්ෂණය තමයි මේ එකයිනොඩ මේටා වංශයෙන්ට පලකවලින් යුත් අන්තක් සැකිල්ලක් තියෙන. ඒ කියන්නේ දේහය අභ්‍යන්තරයේ පවතින මේවා අපි කියනවා කැල්සියම් කාබනේට් පලක කියලා. මේ පසඟිල් එක්ක එහෙම ඇල්ලුවාම අපිට අතට දැනෙනවා ඒගොල්ලන්ගේ අභ්‍යන්තරයේ තියෙන ඒ පලක. ඒ පලක වලින් සමන්විත අන්තක් සැකිල්ලක් තමයි තියෙන්නේ. මේ පින්තූරෙන් පේනවා ඇති එක එක ආකාරවලයේ තියෙන කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච අන්තක් සැකිල්ල. මේ පසඟිල් එක්ක එහෙම උගලන්ට පේනවා. මේක ප්‍රධාන වශයෙන් කැල්සියම් කාබනේට් තමයි තියෙන්නේ. එක එක සත්වයානුව තියෙන අමතර සංඝටක වෙනස් වෙන්න පුළුවන්. ඒවා ගැන පොරල අස්ති පාඩමේදී දැනගන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් අනිත් කිසිම අපෘෂ්ඨවංශිකයෙක්ට නැති මේ එකයි නඩ මේටාන්ගේ පමණක් කියන ලක්ෂණයක් තමයි මේගොල්ලෝ ඩියුටෙරස්ටෝමිකයින් කියන එක. ප්‍රධාන ජීවීන් අපිට බෙදන්න පුළුවන් තවත් නිර්ණායකයක් තමයි මේ දේහේ දේහ සංවිධානයේදී ඕගොල්ලන් ප්‍රජනන පද්ධතිය ඉගෙන ගන්න දැනගන්න පුළුවන්. මේ කඩලයේ විකසනයේ වෙද්දී එක අවධියක් තියෙනවා බ්ලාස්ටෝකෝස්ටේ කියලා. මේ බ්ලාස්ට් ඒ බ්ලාස්ටෝකෝස්ටේ විකසනය වීම අනුව තමයි මේගොල්ලෝ ඩියුටෙරස්ටෝමිකයින්ද ප්‍රෝටෙරස්ටෝමිකයින්ද කියලා බෙදා දක්වන්නේ. එතකොට මේ බ්ලාස්ට කෝෂ්ටේ මේ තියෙන ඔබන් මේ බ්ලාස්ට ටූලා කියලා දක්වලා තියෙන බ්ලාස්ට කෝෂ්ටේ බ්ලාස්ට කෝෂ්ටේ තියෙන බ්ලාස්ට ජීද්‍රය කියලා එකක්. මේ බ්ලාස්ට ජීද්‍රය මුඛය බවට පත් වුණොත් එහෙම ඒ ජීවීන් හඳුන්වන්නේ ප්‍රෝටෙරස්ටෝමිකයින් කියලා. මේ බ්ලාස්ට ජීද්‍රය උදේ බවට පත් වුණොත් එහෙම ඒ ජීවීන් ඩියුටෙරස්ටෝමිකයින් කියලා හඳුන්වනවා. එතකොට මේ එකයිනඩ මේටාවන් ඩියුටෙරස්ටෝමිකයින් සියලුම කෝඩේට ආවුණු ඩියුටෙරස්ටෝමිකයින් කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟ ලක්ෂණය බැලුවොත් එහෙම මේ එකයිනඩ මේටාවන්ට තියෙන ඊළඟ ලක්ෂණය තමයි මුඛයේ යටි පැත්තේද උදය උඩ පැත්තේද පිහිටෙනවා. මෙතන මේ පසඟිල්ල එක දැක්කොත් එහෙම මේ තියෙන්නේ පසඟිල්ලගේ යටි පැත්තනේ. යටි පැත්තේ තමයි මුඛය පිහිටන්නේ. එතර කෙලින්ම මීට ඍජුවම ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන විවරය තමයි උදේ වෙන්නේ. මේගොල්ලන්ට මේ වෙද්දි හොඳ විකසනයේ ආහාර ජීර්ණ පද්ධතිය ජීවීන් තියෙනවා. මුඛය හා උදේ සහිත සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා. ඒ නමුත් මේ සම්පූර්ණ ආහාර මාර්ගය කියන ලක්ෂණය සේරම එකයිනොඩ මේටාවන්ට ගැලපෙන්නේ නැහැ. සමහර එකයිනොඩ මේටාවන්ට උදයක් රහිත වෙන්න පුළුවන්. එහෙම වංශයක් තියෙන ඉදරගොල මෙතන මතක තියා ගන්න ඕනේ සියලුම එකිනෙඩ මේතාවන් නෙමේ බහුතරයක් එකිනෙඩ මේතාවන්ට පමණයි මේ සම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙන්නේ කියලා. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ට අනන්‍ය වෙච්ච ලක්ෂණය මේ එකිනෙඩ මේතාවන්ට තියෙනවා ශාකණය වූ නාල පද්ධතියකින් සමන්විත ජලවාහිනී පද්ධතිය. අපි ඒක සැලකුවොත් එහෙම මේ පින්තූරෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මැදේ තියෙන මේ කොළපාටින් දක්වලා තියෙන ජලවාහිනී පද්ධතිය. මේක මේ හැම මේගොල්ලන්ගේ තියෙන හැම ශාකාවකටම විහිදෙනවා. මේ හඳුනා ගැනීම උදෙසා දර්ශීය රූපයක් විදිහට තමයි මේ රූපය දක්වලා තියෙන්නේ. මේ ජලවාහිනී පද්ධතිය ඒකේ තියෙන එක් ස්ථානයකින් මේගොල්ලෝ ගන්න මේ මෙතන දක්වලා තියෙන ඒ ස්ථානය ඕගොල්ලන්ට ඒව නම් වැදගත් වෙන්නේ නැහැ. ඒ ස්ථානය හරහා මේගොල්ලෝ මුහුදු ශලය ලබාගෙන ඒගොල්ලන්ගේ මේ ශාකනය වූ නාලා පද්ධතිය හරහාම ඒව ගමන් කරනවා. මේගොල්ලන්ගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි නාල පාද දරන. නාල පාද කියන්නේ ඒකත් මේ ජලවාහිනී පද්ධතියේම විකරණය වීමක් විදිහට සලකන්න පුළුවන්. මෙතන මේ විශාරණය කරලා තියෙන්නේ මේ මේගොල්ලන්ගේ තියෙන ග්‍රාහිකාව මෙන්න මේ ජලවාහිනී පද්ධතියේම අවසාන කොටස් විදිහට තියෙන්නේ මෙන්න මේ නාල පාද.
මේගොල්ලෝ ජලවාහිනී පද්ධතියෙන් ලබා ගන්න ජලය මේ නාලපාද ඔස්සේ තමයි බාහිරයට මුදා හරින්නේ. ඒ වගේම මේ නාලපාද මේගොල්ලන්ගේ සංචරණයටත් දායක වෙනවා. මේ තියෙන නාලපාද. ඊළඟ ලක්ෂණය තමයි හෘද රහිත ක්ෂීණ වූ නමුත් සංවෘත රුධිර සංසරණ පද්ධතියක් තමයි තියෙන්නේ. මේකයි නඩ මේටාගේ හෘද රහිතයි. හෘදයක් පිහිටන්නේ නැහැ. නමුත් ඒක සංවෘත රුධිර සංසරණ පද්ධතියක්. මේගොල්ලන්ගේ රුධිරයේ විදියට ගොඩක් වෙලාවට දක්නට ලැබෙන්නේ නැහැ. මේගොල්ලෝ ඍෂුවම ජලය ලබාගෙන ඒ හරහා යන ජලවාහිනී පද්ධතියක් ඔස්සේ තමයි තමන්ට අවශ්‍ය කරන ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්න. ඊළඟ ලක්ෂණය තමයි මේ එකයි නඩමේටාවන්ගෙන් බහුතරය බාහිර සංසේචනය සිද්ධ කරනවා. මේගොල්ලෝ ජලජ ජීවීන් ඒ හින්දා බාහිර සංසේචනයක් තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම මේගොල්ලෝ ඒකලිංගික ජීවීන්. ගැහැණු සතුන් පිරිමි සතුන් විදිහට වෙන් වෙලා තමයි තියෙන්නේ. තවත් ලක්ෂණයක් තමයි මේ කයිනොඩ මේටාවන් කීට අවධියේදී ද්විපාක්ෂික සම්මිතියක් පෙන්වනවා පරිණත අවධියේදී අරිය සම්මිතියක් පෙන්වනවා කියන එක. මේකත් බහුතරයකට කියලා කියන්න පුළුවන් හැමෝම මේක දක්වන්නේ නැහැ. දැන් මෙතන ඔයගොල්ලන් දක්වලා තියෙන මේ කයිනොඩ මේටාවේ කීට අවධිය. ඒ කීට අවධියේදී අපිට පේනවා මේ එක දික්කක්ෂයක් ඔස්සේ විතරයි දේහ සමාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. නමුත් ඒගොල්ල පරිණත වුණාම මේ පසඟිල්ලෙක්ගේ වගේ අරිය සම්මිතියක් තමයි පෙන්වන්න කරන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේ එකයිනඩ මේටාවන්ට හොඳින් විකසනය වූ ස්නායු පද්ධතියක් තියෙනවා. එකයිනඩ මේටාවන්ගේ ස්නායු පද්ධතිය සැලකුවාම ඒ ස්නායු පද්ධතිය ඔබන්ට මෙතන පේනවා ඇති. මම පෙන්නන්නම් එක. ඔබලන්ට මෙතන පේනවා ඇති මැදේ තියෙන අරිය ස්නායු වලයක්. ඒ අරිය ස්නායු වලේ ඉඳන් ඒකටගේ මේ ශාකණයේ වෙලා තියෙන බාහුව වෙත ගමන් කරන ස්නායු පිහිටනවා. මේකටගේ විශේෂ ලක්ෂණය තමයි මැදේ පිහිටන අරිය ස්නායු වලකින් සමන්විත වෙනවා. අපි මේ වෙනකන් කතා කරේ සත්ත්ව රාජධානී පාඩමේ අපෘෂ්ඨ වංශීන්ට අයත් වෙන විශේෂ කරුණු ගැන. දැන් අපි ඊළඟට බලමු පෘෂ්ඨ වංශීන්ට අදාළ වෙන විශේෂ කරුණු පිළිබඳව. මේ කෝඩේටා වංශය ගැන ඉගෙන ගත්තී අපි මුලින්ම බලමු මේ කෝඩේටා වංශයේ තියෙන ප්‍රධාන වර්ගීකරණයන් මොනවද කියලා. කෝඩේටා වංශයට අයිති වෙන්නේ පෘෂ්ඨ වංශී. අපි කෝඩේටාවන් ප්‍රධාන වංශයක් විදිහට සැලකලා ඒකේ ඉන්න සත්තු කෙලින්ම මේ පෘෂ්ඨ වංශීන්ට කියන වැටිබ්බේටානේ එතන ඉඳන් බෙදන්න පටන් ගත්තද මේ කෝඩේටා වංශයට අදාළ උපවංශ කිහිපයක් තියෙනවා. ඒ තමයි හින් කෝඩේටා, යුරෝ කෝඩේටා, සෙපල කෝඩේටා, වර්ටිබ්‍රේටා. ඒකෙන් අපි අපේ විෂය නිර්දේශයේදී කතා කරන්නේ මේ වර්ටිබ්‍රේටා කියන උපවංශයට අයිති වර්ග කිහිපයක් ගැන. ඒ වර්ග තමයි කොන්ඩ්‍රික්ටියස්, ඔස්ටෙක්ටියස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවේස්, මැමෙලියා. මෙතන එක එක වර්ගයට අයිති සතුන්ගේ උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. කෝඩේටා වංශයට අනන්‍ය ලක්ෂණ දැන් අපි සලකලා බලමු. කෝඩේටා වංශයට අනන්‍ය ලක්ෂණ පහක් අපිට විෂය නිර්දේශයේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ තමයි පෘෂ්ඨීයව මේ පින්තූරේ දැක්කම ඕගලන්ට මේක එක ලක්ෂණය හොඳට පැහැදිලි කරගන්න පුළුවන්නේ. මේ කෝඩේටාවන්ට කෝඩේටාවන්ගේ පෘෂ්ඨීය පැත්තේ දේහයේ අන්වයම අක්ෂය ඔස්සේ විහිදෙන පෘෂ්ඨ රජ්ජුව පිහිටෙනවා. දේහයේ ඉදිරියේ ඉඳන් පිටුපසටම ඒ පෘෂ්ඨ රජ්ජුව පිහිටීම සිද්ධ වෙනවා. ඕගලන්ට මෙතන මේ දුඹුරු පාට හුරු පාටකින් පෙන්වලා තියෙන්නේ පෘෂ්ඨ රජ්ජුව. මේක පිහිටන්නේ සාමාන්‍යයෙන් ආහාර මාර්ගයටයි ස්නායු රජ්ජුවටයි අතර මැදව. දෙවැනි ලක්ෂණය තමයි ස්නායු රජ්ජුව පිහිටෙනවා. මේ ස්නායු රජ්ජුව පිහිටෙන ඒකේ පිහිටීම අපි කියද්දි කියන්න ඕනේ පෘෂ්ඨ රජ්ජුවට පෘෂ්ඨීයව තමයි පිහිටන්නේ. දේහයේ අන්නායම අක්ෂය ඔස්සේ තමයි ස්නායු රජ්ජුවත් පිහිටන්නේ. තුන්වැනි ලක්ෂණය තමයි ග්‍රසනික ජලක්ලෝම පැලුම්. මේ ග්‍රසනික ජලක්ලෝම පැලුම් ගත්තාම කෝඩේටාවන්ගේ
සමහර කෝඩේටාවගේ මුළු ජීවිත කාලය පුරාම දක්නට ලැබෙනවා. සමහර කෝඩේටාවගේ දක්නට ලැබෙන්නේ ඒගොල්ලන්ගේ කීට අවදිවලදී විතරයි. සුහුබුල් අවදියේදී දක්නට ලැබෙන්නේ නැහැ. ග්‍රසනික ජලක්ලෝම් පැනුම් තමයි ඕගොල්ලන් මෙතන මේ රතු පාටට සුදු පාටට දක්වලා තියෙන්නේ. තවත් ලක්ෂණයක් තමයි මේ කෝඩේටාවන්ට අපි මේකට කියනවා අවම වශයෙන් කලල අවස්ථාවේදී හෝ අපර ගුද වලිගයක් පිහිටෙනවා. ඕගොල්ලන්ට දැන් මෙතන මේ දක්වලා තියෙන පින්තූරේ මේ කොටස තමයි අපර ගුද වලිගය වෙන්නේ. සිලබස් එකේ නම් දක්වලා නැහැ. ඒ වලට තියෙන තවත් ලක්ෂණයක් තමයි මේ කෝඩේටාවන්ට උදරීය පේශිමේ හෘදයක් පිහිටෙනවා කියන එක. ඕගොල්ලන් මේ පින්තූරේත් ඒක දක්වලා නැහැ. උදරීය පේශිය පේශිමේ හෘදය පිහිටන්නේ ගොඩක් වෙලාවට මේ ඒගොල්ලන්ගේ දැන් අපි කියවන මේ පැත්ත පෘෂ්ඨීය පැත්ත කියලා මේ පැත්ත තමයි උදරීය පැත්ත. ඒතර දැන් මිනිස්සෙක් ගත්තොත් එහෙම අපේ හෘදය අපි කිව්වට අපේ ඉස්සරහා පැත්ත කියලා ඒ තමයි අපේ උදරීය පැත්ත. පෘෂ්ඨීය පැත්ත වෙන්නේ පිට පැත්ත. එහෙනම් දැන් අපි මේ කෝඩේටාවන්ට අදාළ විවිධ වර්ග ගැන එකින් එක සලකලා බලමු. මුල්ම වර්ගය තමයි කොන්ඩ්‍රික් පීස් වර්ගය. මේකට අයිති වෙන්නේ මත්ස විශේෂ කිහිපයක් කියන්නත් පුළුවන්. ඒකෙනොත් විශේෂම ලක්ෂණය තමයි කාටිලේජමය සැකිල්ලක් දරන මත්සයින් තමයි මේ කොන්ඩ්‍රික් පීස් වර්ගයට අයත් වෙන්නේ. මෙතන උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. මෝරා, මඩුවා, මෝරා සහ මඩුවා. ඕගොල්ලන්ට ප්‍රධානම උදාහරණ විදිහට ඒ උදාහරණ දෙක තමයි දක්වලා තියෙන්නේ. මේ වංශයේ වැදගත් ලක්ෂණ බැලුවොත් එහෙම මුල්ම වැදගත් ලක්ෂණය තමයි මේ සියලු විශේෂ ජලජ විශේෂ වෙනවා. ඊළඟට මේගොල්ලන් කියන විශේෂම ලක්ෂණය මේගොල්ලන්ට තියෙන්නේ කාටිලේජමය සැකිල්ල. ඔබලන් මේ පින්තූරේ පේනවා ඇති කාටිලේජ ගත්තාම විවිධ වර්ග තියෙනවා. කාටිලේජත් ආපහු අපි අනු කොටස්වල බෙදා දක්වනවා. ඒවා ඔබලන්ට අස්ථි පාඩමේදී සත්ව පටක පාඩමේදී දැනගන්න පුළුවන්. මෙතන දක්වලා තියෙන්නේ මේ මත්ස්‍ය විශේෂ වලටයි කාටිලේජමය සැකිල්ල. ඔබලන් පේනවාද මේක අස්ථිමය ස්වරූපයක් නෙමෙයි තියෙන්නේ, මේක කාඩ්ලේෂය. ඊළඟ ලක්ෂණය තමයි මේ වර්ගයට තියෙන විෂමාංශ පුච්ච පෞෂ වර්ග. මේගොල්ලන්ගේ වරල ගත්තොත් එහෙම ඔබලන් මෙතන මේ පින්තූරේ පේනනවා. මේගොල්ලන්ගේ වරල සමාන කොටස් දෙකකට බෙදිලා නැහැ. ඉහළ කොටස විශාලව, පහළ කොටස කුඩාවටත් තමයි පිහිටන්නේ. ඒ තමයි විෂමාංශ පුච්ච. ඒ කියන්නේ සමාන නෝ කොටස් වලට බෙදුණු පෞෂ වරලක් තමයි පිහිටන්නේ. පෞෂ වරල කියන්නේ මේගොල්ලන්ගේ දේහයේ මේ කෙළවරම තියෙන වරලට. ඊළඟ ලක්ෂණය තමයි ඒක සුවිශේෂී ලක්ෂණයක් කියන්න පුළුවන්. මත්සෙන්ට ශ්වසනය සඳහා පිහිටන ජලක් ලෝමනේ. මේ කොන්ඩ්‍රික් පීස් වර්ගයේදී පිහිටන්නේ ජලක් ලෝම. නමුත් තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ ජලක් ලෝම පිදානයකින් වැහිලා නැහැ. අස්ථිමය පිදාන සාමාන්‍ය මාළුන්ට තියෙන අස්ථිමය පිදානනේ. මේ කොන්ඩ්‍රික් පීස් වර්ගයේ ජලක් ලෝම වල කිසිදු අස්ථිමය පිදානයකින් ඒවා වැහිලා නැහැ. මේ පින්තූර වලින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෝරේගේ. මෝරාගේ මේ රේඛා වගේ තියෙන්නේ ඒ ජලක් ලෝම. දැන් මේ මෙතන අභ්‍යන්තරයේ තමයි පිහිටන්නේ ජලක් ලෝම ටික. මෙතනින් තමයි බාහිරයට විවෘත වෙන්නේ. නමුත් එතන අස්ථිමය පිදානයකින් ඇහිලා නැහැ. මේ පින්තූරෙත් ඔබලන් දකින්න පුළුවන් මේ මෝරාගේ තියෙන ජලක් ලෝම. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ දේහය රළු කොරළ වලින් තමයි වැහිලා තියෙන්නේ. මේ පින්තූරෙන් පෙන්වන්නේ ඒ වගේ රළු කොරළ. කොරළ වර්ගත් විවිධ වර්ග තියෙනවා. ඒවා ගැන ඉගෙන ගන්න වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වර්ගයට අදාළව විශේෂ පොයින්ට් එකක් විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න මේවා තියෙන රළු කොරළ කියලා. ඊළඟ ලක්ෂණය සැලකුවොත් මේ කොන්ඩ්‍රික් පීස් වර්ගය අභ්‍යන්තර සංසේෂණයක් තමයි පෙන්වන්නේ. අභ්‍යන්තර සංසේෂණ කියන්නේ මේගොල්ලන්ගේ ඩිම්බ හා ශුක්‍රාණු ගැහෙන සත්වයාගේ දේහය අභ්‍යන්තරයේදී තමයි සංසේෂණය සිද්ධ වෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රජනන ක්‍රම ගත්තොත් එහෙම විවිධ වූ ප්‍රජනන ක්‍රම තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් උගන්වනවා මේගොල්ලෝ අණ්ඩජ ජලාභුජ සහ අණ්ඩ ජලාභුජ තව දක්වනවා කියලා.
අණ්ඩජ කියන්නේ බිත්තරයකින්. බිත්තරයක් ඔස්සේ තමයි කීටය වර්ධනය වීම සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ මේ පළවෙනි පින්තූර හතර දක්වලා තිබුණා. ඒකෙන් ඔයගොල්ලන්ට පේන්න මේ තියෙන මාළුවෙක් ඒ බිත්තරයක්. ඒක ඔස්සේ දැන් මෙතන අපි කියන්නේ බිත්තරේ කහමදය කියලා සලකන්නේ. ඔයගොල්ලන්ට ප්‍රචලනයේ පාඩමේදී මේවට විවිධ නම් ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ අපි සලකන කහමදය කියන එක. ඒකෙන් පෝෂණය අරගෙන තමයි කීටය වර්ධනය වෙන්නේ. මේ තමයි අණ්ඩජ අවස්ථාව. එතකොට මේ දෙවෙනි රූපය ඔයගලන්ට පේනවා ජලාභුජ අවස්ථාව. ඒ කියන්නේ ඍෂුවම පැටවා තමයි එළියට නිදහස් වෙන්නේ. අනිත් එක අණ්ඩ ජලාභුජ අවස්ථාව. අණ්ඩ ජලාභුජ අවස්ථාව කියන්නේ දැන් මෙතන බිත්තරයක් කියන්නේ මෙතන නිකන් පොඩි මල්ලක් වගේනේ. දේහය ඇතුලේදී මේ වගේ ඒ වගේ මල්ලක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ භ්‍රූණය දරන භ්‍රූණය අවශ්‍ය පෝෂණය අරගෙන වර්ධනය වෙනවා. එලියට් එයා ප්‍රසූතියේදී එලියට් එන්නේ ඍෂුවම පැටවා නෙමෙයි. මේ වගේ වෙනම මල්ලක් සහිතව තමයි ඉන්නේ. සමහර විට ඒක ප්‍රසූතියේ ආසන්න අවස්ථාවේදී දේහය තුලම ඒක පුපුරා ගිහිල්ලා අපිට පේන්නේ පැටව එනවා වගේ වෙන්න පුළුවන්. ඒ උනාට ඒ අවස්ථාව ගන්න අණ්ඩ ජලාභුජ අවස්ථාව කියලා. දේහෙන් පිටතට ඇවිල්ලා පුපුරලා යන්නත් පුළුවන්. දේහය ඇතුළතදී ප්‍රසූතියට ආසන්න අවස්ථාවක පුපුරලා පැටව නිදහස් වෙන්නත් පුළුවන්. ඒක තමයි අණ්ඩ ජලාභුජ කියන්නේ. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ කොන්ඩ්‍රික්ටියස් වර්ගයේ මත්සයින් ජම්බාලියක් දරනවා. මේ ජම්බාලිය කියන්නේ ඔයගලන්ට මෙතන පේනවා ඒගොල්ලන්ගේ බහිස්රාවී මාර්ගය, ප්‍රජනන මාර්ගය, ආහාර මාර්ගය ඒ තුනටම පොදු කුටීරයක් තමයි ජම්බාලිය කියලා සලකන්නේ. මේ පින්තූරෙන් ඔබලන්ට මෙන්න මේ කෙළවර මෙතන පෙන්නුම් කරන්නේ ඒ ජම්බාලිය. සත්‍ය මත්සේගේ රූපය සැලකුවොත් එහෙම මෙන්න මේ දක්වලා තියෙන්නේ ජම්බාලිය එළියට විවෘත වෙන ස්ථානය. ඊළඟට අපි බලන්න යන වර්ගය තමයි ඔස්ටෙක්ටියස් වර්ගය. ඔස්ටෙක්ටියස් වර්ගයේ සැලකුවාම ඒගොල්ලොත් මාක්ස විශේෂ තමයි. නමුත් මේගොල්ලන් තියෙන සුවිශේෂීත්වය වෙන්නේ මේ ඔස්ටෙක්ටියස් වර්ගයේ මාක්සයින්ට අස්තිමේ සැකිල්ලක් තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ එකින් එක සංකල බලමු. ප්‍රධානතම ලක්ෂණය සියල්ලම ජලජ වාසී. ඒ වගේම තමයි මේගොල්ලන් තියෙන්නේ අස්තිමේ සැකිල්ලක්. මේ පින්තූරෙන් ඔයාලට පේනවා සම්පූර්ණ මත්සයෙක්ගේ අස්තිමය සැකිල්ල. ඍෂුව මේකේ අස්තිමය ස්වරූපයක් තියෙනවා. කලින් අයගෙන කාර්ලේෂණය. මේක අස්තිමය. ඒක ප්‍රධාන වෙනස්කමක් මේ දෙගොල්ලම අතර. ඊළඟ ලක්ෂණය තමයි මේ ඔස්ටෙක්ටියස් වර්ගයේ මත්සයෙන්ගේ ජලක්‍රම පිදානයකින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේ පින්තූරේ පේනවා ඇති ජලක්‍රම පිහිනා ඒවට ඉහලින් අස්තිමේ පිදානයක් තියෙනවා. මේ තියෙන ජලක්‍රම වල සම්පූර්ණයෙන්ම අපි මාළුවෙක්ගේ ඔළුවක් වල දැකලා ඇතිනම් මේ ජලක්‍රම මාළුවෙක්ගේ ඔළුවක් සැලකුවහම මේ ජලක්‍රම පිළිටින විදිය. දැන් මේ බලන්න මෙතන මාළුවගේ ඔළුව දක්වලා තියෙන අපි පිදානය උත්සල බැලුවොත් අපිට එයාගේ ජලක්‍රම පේනවා. මේ ජලක්‍රම එළියට ගත්තාම අපිට දිස්සෙන ආකාරය. ඊළඟ ලක්ෂණය තමයි මේ ඔස්ටෙක්ටියස් වර්ගයේ තියෙන විශේෂ ලක්ෂණය උත්ප්ලාවකතාව පාලනයට වාතාශයක් දරනවා. ඔබලන්ට මේ පින්තූරේ පේනවා ඇති මෙන්න මේ තියෙන කහපාටින් දක්වලා තියෙන ආහාර මාර්ගය. ආහාර මාර්ගයට ඉහළින් මෙතන තව මල්ලක් වගේ එකක් තියෙනවා. මේක දැන් මාළුවා ජලයේ ඉන්නේ. ඒතකොට එයාට ඒක ඇතුලේදී උඩුකුරු දෙරපුවක් ක්‍රියාත්මක වෙනවා. දැන් මාළුවට ඉහළට එන්න ඕන වෙන අවස්ථාවක ජලයේ ඉහළ පෘෂ්ඨයට එන්න ගියාම එතන තියෙන දැන් ජලයේ ගැඹුර මත ද්‍රවස්තික පීඩනයක් තියෙනනේ. ඒ පීඩණයට එරෙහිව මේගොල්ලන්ට ඉහළට එන්න තමයි මේ වාතාශය දායක වෙන්නේ. මේකෙන් කරන්නේ මෙතනට ඒගොල්ලෝ සාමාන්‍ය වාතය පුරවාගෙන දේහය මත අමතර උඩුකුරු දෙරපුවක් ඇති කරගන්නවා. මේක මේගොල්ලන්ගේ සංචරණය සඳහා ගොඩක් උපකාරී වෙන දෙයක්. ඊළඟ ලක්ෂණය තමයි මේ
ඔස්ටෙක් තියෙන ශාංශය දක්නට ලැබෙන මේගොල්ලන්ගේ අස්ති මේගොල්ලන්ගේ කොරල් සැලකුවාම ඒවට ගොඩක් පැතලි අස්තික වක්‍රාකාර හා කාංකතාප කොරල් දරනවා කියලා තමයි කියන්නේ. ඒ ගත්තාම එහෙම ඔයාලට මෙතන පේනවා ඇති. මෙහෙම මේ කොරල් වර්ග කරන්නේ ඒවා දක්නට ලැබෙන මේ රටා රටා වගේ තියෙන ඒවා මත. ඔයාලට මෙතන දක්නට ලැබෙන කොරල් දෙක සැලකුවාම මේ දෙකම පැතලිස රූපයක් තමයි ගන්න. එකක වක්‍රාකාර රටාවක් තමයි තියෙන්නේ. අනිත් එකේ මෙහෙම රේඛා රේඛා තමයි ප්‍රධානම පේන්නේ. ඔබලන් මෙතන පේනවාද? එතකොට මේක වක්‍රාකාර පැතලි අස්තික වරලා, මේක කංකතාව පැතලි අස්තික වරලා. මේගොල්ලන්ගේ ඊළඟ විශේෂ ලක්ෂණය තමයි මේගොල්ලන්ගේ සංශේෂණය ගත්තොත් එහෙම අභ්‍යන්තර සංශේෂණයක් වගේම බාහිර සංශේෂණයක් පෙන්වනවා. බහුතර ප්‍රමාණයක් අණ්ඩජ. ඒ කියන්නේ බිත්තර වලින් තමයි බහුතරයක් උපත ලබන්නේ. මේ පින්තූර වලින් ඔයාලට පේනවා ඇති මේ දක්වලා තියෙන අභ්‍යන්තර සංශේෂණය. එතකොට මෙතනදී ඒගොල්ලන්ගේ ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා තමයි කීටය වර්ධනය වෙන්නේ. අණ්ඩජ අවස්ථාව බහුතරයක් අණ්ඩජයි කියන එක කියන්නේ බිත්තරේනේ. ඔයාලට මෙතන දක්නට ලැබෙන මේ ඔස්ටෙක්ටියස් වර්ගයට අයිති මත්සෙන්ගේ බිත්තරවල රූපය. මෙතන ඔයාලට පේනවා ඒ විදිහට මත්සෙක් විසින් බාහිර පරිසරයට බිත්තර නිදහස් කරන අවස්ථාව. ඊළඟට අපිට සලකා බලන්න තියෙන වර්ගය තමයි ඇම්ෆිබියා වර්ගය. ඇම්ෆිබියාවන් කියන්නේ මේකට ප්‍රධාන වශයෙන්ම අයිති වෙන්නේ උභයජීවීන්. උභයජීවීන්ට මෙතන උදාහරණ කිහිපයක් මම දක්වලා තියෙනවා. පළවෙනින් මේ දක්වලා තියෙන්නේ මැඩියා. මෙතන දක්වලා තියෙන්නේ ගෙම්බා. සමහර හිතන් ඉන්න මැඩියයි ගෙම්බයි කියන්නේ එක්කෙනෙක් කියලා. නමුත් මේ දෙන්නේ. ඔකරන මේගොල්ලන්ගේ මේ බාහිර පෙනුමෙන්ම තේරෙනවා එක්කෙනෙකුට වෙනස් වූ ස්වරූප දෙකක් තමයි තියෙන්නේ. මැඩියා වර්ණවත්, ඒ වගේම අපිට එයාගේ දිලිසෙන සුළු හමක්, ඒ කියන්නේ තෙතමනේ ගොඩක් තියෙනා වගේ පේන හමක් තමයි තියෙන්නේ. ප්‍රමාණයෙන් ගොඩක් වෙලාවට ගෙම්බට වඩා මැඩියා කුඩා වෙන්න පුළුවන්. ගෙම්බ ගත්තොත් එහෙම ඔබලන්ට පේනවා දුඹුරු පාට හොරු පෙනුමක් තමයි තියෙන්නේ. ටිකක් දේහය විශාලයි. ඊළඟට මේ ඉන්නේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සුවිශේෂීම උභයජීවියෙක්, ඒ කියන්නේ ඇම්ෆිබියාවෙක්. ඒ තමයි සැලමැන්දරා. ඔබලන් පේන්නේ නිකන් හූණෙක්ගේ කළු පාට හූණෙක් වගේ මේ ඉන්නේ සැලමැන්දරා. එයාව හඳුනා ගන්න පුළුවන් මේ දේහයේ තියෙන විශේෂ පුල්ලිමගේ. එතකොට මේ ඉන්නේ බැලු බැලමට සර්පෙක් වගේ පෙවුනට ඒ උනට මේ උභයජීවී. අපි පණුගෙම්බා කියනවා, කහයිරියා කියනවා. එහෙම ප්‍රාදේශීය විවිධ නම් වලින් මේ සත්‍යව හඳුන්වනවා. නමුත් මේ සත්‍යයේ විද්‍යාත්මක නම තමයි ඉක්තියෝපිස්. මෙයවත් ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ ඇම්ෆිබියාවේ. දැන් අපි බලමු ඇම්ෆිබියාවන්ගේ සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා. මේ ඇම්ෆිබියාවන් තමයි භෞමික පරිසරය ආක්‍රමණය කරපු මුල්ම ජීවී කාණ්ඩය කියලා සලකන්නේ. ඒකට මේගොල්ලන්ට මේගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය අත්‍යවශ්‍ය වෙනවා. එක් අවධියක් ජලයේ, ඉතිරි අවධියෙන් ටික කොළඹිමත් වාසය කරනවා. ජීවීන් විවිධාංගීකරණය කියන කොටසදී, ඒ කියන්නේ පෘථිවිය ආරම්භයත් එක්ක කොහොමද ජීවීන් ඇති වුණේ, මේ විවිධාංගීකරණයේ කොටසදී ඔයගොල්ලන්ට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟ සුවිශේෂීම ලක්ෂණය තමයි මේ ඇම්ෆිබියාවන් කිසිවෙක්ම කරදිය වාසීන් වෙන්නේ නැහැ. සියල්ලම මිරිදිය හෝ ගොඩබිම තමයි වාසය කරන්නේ. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණේ ගාත්‍රාදරණ ප්‍රථම විශේෂය. මේ ඇම්ෆිබියාවන්ට දැන් අර මම පෙන්න පින්තූරවලත් ඔයගොල්ලෝ දකින්නේ සමහරු ගාත්‍රාදරණ ඉක්තියෝපිස් වගේ අය ගාත්‍රාදරන්නේ නැහැ. එතකොට මේ සත්ත්ව වංශ අතර ඒගොල්ලන්ගේ සිද්ධ වෙච්ච පරිණාමයන් සලකලා බලද්දී මේ සියලුම සත්ත්ව වංශයි, මේ කෝඩේටාවන්ගේ අපි මේ කතා කරන සත්වෙන් ඉන්නයිදී වර්ගයි සැලකුවාම ගාත්‍රාදරණ ප්‍රථම විශේෂය වෙන්නේ මේ ඇම්ෆිබියාවන්. මේ රූපේ නුතුගලන් පේනවා. දැන් මේ සැලමැන්දරාගේ රූපේ එයාට ගාත්‍රා අපිට බැලු බැලමුට කැපී පෙනෙන ගාත්‍රා තියෙනවා. නමුත් ඉක්තියෝපස් සැලකුවාම එයා ගාත්‍රාව අපිට දැක ගන්න බෑ. සර්පේගේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ.
ඊළඟ ලක්ෂණය තමයි මේ ඇම්ෆිබියාවන් ශලතාපීන්. ශලතාපීන් කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙද්දී ඒගොල්ලන්ට පුළුවන් තමුන්ගේ දේහයේ උෂ්ණත්වයත් වෙනස් කරගන්න. ඒකෙන් ඒගොල්ලන්ට අහිතකර තත්ත්වය යටතේදී වුවත් බොහෝ දුරට නොනැසී පවතින්න හැකියාවක් ලබා දෙනවා. ඊළඟ ලක්ෂණය තමයි තෙත් තුනි කොරපොතු රහිත සම. මේ නම් මේ පින්තූරේ ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මෙතන දක්වලා තියෙන්නේ ගෙම්බෙක්ගේ පින්තූරයක්. බැලුව බැල්මට මේ එයාගේ සම තෙත් ස්වරූපයක් අපිට බැලුව බැල්මටම පේනවා. ඒ වගේම මේ සම අල්ලලා බැලුවොත් එහෙම තේරෙනවා ගොඩක් තුනි සමක් තමයි තියෙන්නේ. අපිට මේ ඇම්ෆිබියාවන්ගේ කොරපොතු දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි මේ ඇම්ෆිබියාවන්ගේ එක සුවිශේෂී ලක්ෂණය ඇස ආවරණය කරන නිමීලන පටලයක් තියෙනවා. මේ පින්තූරේ ගත්තත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ රතු පාටින් තියෙන ඇහැ මේ අවශ්‍ය අවස්ථාවලදී ඇහැ ආවරණය කරන්නේ මෙන්න මේ වගේ නිමීලන පටලයක් මේකට කියනවා. මෙහෙම නිමීලන පටලයක් පින්තනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ නිදාගෙන ඉන්නා වගේ පෙන්නලා. නමුත් ඒගොල්ලෝ මේ නිමීලන පටලෙන් තමයි ඇහැ ආවරණය කරන් ඉන්නේ. ඒගොල්ලන්ට පේනවා. ඒගොල්ලන්ට ගොදුරු අල්ලා ගැනීමේදී මේක විශේෂයෙන්ම උපකාරී වෙන ලක්ෂණයක්. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තමයි ඇසට පිටුපසින් කර්ණපටහ පටලයක් දක්නට ලැබෙනවා. ඔයගොල්ලන් මෙතනත් පේනවා ඇති කර්ණපටහ පටලයක් තමයි දක්න ඇහැට පිටුපසින් කර්ණපටහ පටලයක්. ඔයගොල්ලන්ට කණේ ව්‍යුහය ගැන දැනගන්න පුළුවන්. මෙයාට බාහිර කම් පෙත්තක් පිහිටන්නේ නැහැ. කර්ණපටහ පටලය වෙනසම විතරයි කණ පිහිටන්නේ. ඊළඟට අපි බලන සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ඇම්ෆිබියවන් බාහිර සංසේෂණය පෙන්වන්නේ කවච රහිත බිත්ති තමයි ඒගොල්ලෝ දන්නේ. බාහිර සංසේෂණය. බාහිර සංසේෂණය කියන්නේ ඩිම්බහ ශුක්‍රාණු සංසේෂණය සිද්ධ වෙන්නේ දේහෙන් බාහිරව. ඔයගොල්ලන්ට මේ ගෙම්බෙක්ගේ ජීවන චක්‍රය දක්වලා තියෙනවා. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ ගැහණු සත්වයා විසින් ඒගොල්ලන් ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න ජලය අත්‍යවශ්‍ය වෙනවා. මේ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන ජලයේදී එහෙනම් තමයි බාහිර සංසේෂණය. ඕගොල්ලන්ට ඔයගොල්ලෝ දන්නවා ඇති බාහිර සංසේෂණය සිද්ධ වෙන්න නම් එතන ජලීය මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මෙතනදී සිද්ධ වෙන්නේ ගැහණු සත්වයා විසින් එයාගේ ඩිම්බ නිදහස් කරනවා. ඊට පස්සේ පිරිමි සත්වයා විසින් ඒවා මතර ශුක්‍රාණු හෙලීමක් තමයි සිද්ධ කරන්නේ. ඒ විදිහට සංසේෂණයෙන් ඇති වෙන විතර ගත්තොත් එහෙම මේගොල්ලන්ගේ කවච රහිතයි. ඔයගොල්ලන් මේ පින්තූරෙන් පේනවා කවච රහිත විතර. මේගොල්ලන් කැල්සියම් වලින් තැනුණු කවචයක් දක්න ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි බලන්න යන වර්ගය තමයි රෙප්ටීලියා වර්ගය. රෙප්ටීලියා කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි උරංගයෝ කියලා හඳුන්වන සියලු සත්වයන් මේ රෙප්ටීලියා වර්ගයට තමයි ඇති වෙන්නේ. මෙතන දක්වලා තියෙනවා නාය, එතකොට කටුසන් වර්ග, කිඹුලා, තලගොයා, කැස්බෑවා, ඉබ්බා, තව සර්පයින් වර්ග, ඒ හැමෝම ඇති වෙන්නේ මේ රෙප්ටීලියා වන්ට. මේ රෙප්ටීලියාවන්ගේ විශේෂ ලක්ෂණ බලමු. රෙප්ටීලියාවන්ගේ විශේෂ ලක්ෂණ ගත්තහම අපිට මුල්ම විශේෂ ලක්ෂණය තමයි භෞමික ජීවිතයට අනුවර්තනය වූ මුල්ම ජීවි. දැන් ඇම්ෆිබියාවන් ගැන කතා කරද්දී අපි කිව්වා ගොඩබිම ආක්‍රමණය කළ මුල්ම ජීවීන්. ඇම්ෆිබියාවන් ජීවීන් පරිණාමනයේදී මුලින්ම ගොඩබිමට ආවට මේ භෞමික ජීවිතයට සම්පූර්ණයෙන්ම අනුවර්තනය වෙච්ච. දැන් ඇම්ෆිබියාවන් සැලකුවොත් මේගොල්ලන්ගේ සංසේෂණ ක්‍රියාවලිය බාහිර සංසේෂණය. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් අනිවාර්යයෙන්ම ජලය ගත කරන්න. නමුත් භෞමික ජීවිතයට සම්පූර්ණයෙන්ම අනුවර්තනය වෙච්ච මුල්ම ජීවීන් තමයි මේ උරංගෙයි, නැත්නම් රෙප්ටීලියා. ඊළඟ ලක්ෂණය තමයි මේ රෙප්ටීලියාවන් ඇඟිලි සහිත ගාත්‍රා දරනවා. ඔයගොල්ලන්ට මෙතන පේනවා රෙප්ටීලියා වංශයටයි දැන් මේ මුලින්ම දක්වලා තියෙන්නේ කටුස්සෙක්ගේ ගාත්‍රාවක් කොහොමද කියලා. ඇඟිලි සහිත ගාත්‍රා තමයි දරන්නේ. මේ දෙවෙනියට දක්වලා තියෙන්නේ ඉබ්බෙක්ගේ. තුන්වෙනියට දක්වලා තියෙන්නේ
කැස් බෑවෙක්ගේ කොහොමද ගාත්‍රා පිහිටන්නේ කියලා. කැස් බෑවගේ උනන් මේ අවසාන කොටසේ ඇඟිලිමේ ස්වරූපයක් දක්නට ලැබෙනවා. ඊළඟ ලක්ෂණය තමයි කෙරටිනීමේ ශල්ක වලින් ආවරණය වූ සම. එතකොට අපි කලින් අයිගෙන කිව්වා තෙත් තුනි කොරල රහිත සමක් කියලා. ඒ කියන්නේ ඇම්ෆිබියාවන්ගේ. මේ රෙප්ටිලියාව සැලකුවොත් එහෙම ඒගොල්ලන්ගේ සම ගත්තාම මේ වගේ කොරපොතු කොරපොතු අපි මේවට හඳුනන්නේ ශල්ක කියලා. මේ ශල්ක වලින් ආවරණය වූ සමක් තමයි දක්නට ලැබෙන්නේ. එතකොට අපිට මේක තෙත් කියලා සැලකන්න බැහැ. ගොඩක් වෙලාවට වියලි සමක් තමයි තියෙන්නේ. මේ ශල්ක හැදිලා තියෙන්නේ කෙරටින් වලින්. කෙරටිනීමේ ශල්ක වලින් ආවරණය වූ සම. ඊළඟ ලක්ෂණය තමයි මේගොල්ලෝ ශලතාපි. ශලතාපි කියන්නේ බාහිර පරිසරයේ සිද්ධ වෙන උෂ්ණත්වය වෙනස් වීමට අනුකූලව තමගේ දේහයේ උෂ්ණත්වයක් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ ලක්ෂණය තමයි වායව ශසනයට පෙනහළු දරනවා. මේ උරංගයන් ගත්තම අපි කියවන දැන් මේගොල්ලෝ භෞමික ජීවිතයට අනුවර්තනය වෙලා ඉන්නේ කියලා සම්පූර්ණයෙන්ම. එතකොට මේගොල්ලෝ ශසනය සඳහා අනිවාර්යයෙන්ම දරන්න ඕනේ පෙනහළු. ඕගොල්ලන් මේ පින්තූරේ පේනවා ඇති මෙතන මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේ උරංගයෙන් තියෙන පෙනහළු. ශසන පද්ධතියේ පෙනහළු තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි අභ්‍යන්තර සංසේෂණය කවච සහිත බිත්ති. අභ්‍යන්තර සංසේෂණය දැන් ඇම්ෆිබියාවන්ගේ තිබ්බේ බාහිර සංසේෂණය. දැන් මේගොල්ලෝ භෞමික පරිසරයට අනුවර්තනය වෙලා ඉන්න හින්දා මේ රෙප්ටිලියාවන්ගේ තියෙන අභ්‍යන්තර සංසේෂණය. ඒ වගේම මෙතන ඔබලට ප්‍රශ්නෙට පාඩමින් දැනගන්න පුළුවන් මේ අභ්‍යන්තර සංසේෂණය. සංසේෂණයේ තියෙන වැදගත්කම මොකද බාහිර සංසේෂණයට සාපේක්ෂව කියලා. මෙතනදී අභ්‍යන්තරයේ සිද්ධ වෙන හින්දා මේ දිම්බ වියලීම ඒ වගේ දේවල් ගොඩක් දුරට අඩුයි. මේගොල්ල දාන බිත්තර කවච සහිතයි කිව්වා. ඒ කියන්නේ කැල්සියම් කාබනේට් වලින් සමන්විතව කවචයක් දරනවා. ඔයගොල්ලන් මෙතන පේනවා ඇති සර්ප බිත්තර, ඒ වගේම කිස් බෑ බිත්තර. මෙතන මේ කවචය බිඳගෙන තමයි පැටවා එළියට පැමිණෙන්නේ. ඊළඟට අපි සලකා බලමු අපිට බලන්න තියෙන ඊළඟ වර්ගය. ඒ තමයි ආවේස්. අපි සාමාන්‍ය විවහාරයේදී පක්ෂීන් විදිහට සලකන හැම පක්ෂියෙක්ම වගේ අයිති වෙන්නේ මේ ආවේස් වර්ගයට. පක්ෂීන්ගෙත් ලොකු විවිධත්වයක් තියෙනවා. ඔයගොල්ලන් මේ පින්තූර බැලුවම පේනවා ඇති එක් එක් විදිහට ගොඩක් වර්ණමත් ගොඩක් ආකර්ෂණීය ස්වරූපයක් තියෙනවා මේ පක්ෂීන්ට. ඊළඟට අපි බලමු මේ පක්ෂීන්ගේ නැත්නම් ආවේස් වර්ගයේ සාමාජිකයින්ගේ විශේෂ ලක්ෂණ මොනවද කියලා. සුවිශේෂීම ලක්ෂණය තමයි කෙරටිනී භවණයේ වූ පිහාඩු පිහිටනවා. පක්ෂීන් ගත් කිව්වහම අපිට මුලින් මතක් වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන පියාපත් සහ පිහාඩුනේ. මේ පිහාඩු සැලකුවහම ඒ සියලු පිහාඩු වල හැදිලා තියෙන මූලික සංඝටකය වෙන්නේ කෙරටින්. කෙරටිනී භවණයේ විශේෂ පිහාඩු තමයි තියෙන්නේ. දෙවැනි ලක්ෂණය පියාපත් බවට පත් වූ පූර්ව ගාත්‍රා. පක්ෂීන්ගේ පූර්ව ගාත්‍රා යුගල, ඒ කියන්නේ ඉදිරිපස ගාත්‍රා යුගල, දැන් ගාත්‍රා දේහයේ පිහිටන ස්ථානය අනුව පූර්ව ගාත්‍රා සහ අපර ගාත්‍රා විදිහට බෙදා දක්වනවා. දැන් මිනිස්සෙගේ ගත්තොත් එහෙම පූර්ව ගාත්‍රා වෙන්නේ අත් දෙක, අපර ගාත්‍රා වෙන්නේ කකුල්. ඒ වගේ මේ පක්ෂීන්ගේ පූර්ව ගාත්‍රා යුගල තමයි පියාපත් බවට විකරණය වෙලා තියෙන්නේ. මේ එතකොට මේ පූර්ව ගාත්‍රයේ මත තමයි පිහාඩු පිහිටන්නේ. පියාපත් සහ පිහාඩු කියන්නේ දෙකක්. පියාපත මත පිහාඩු පිහිටනවා. ඔයගොල්ලන් මෙතන දක්වලා තියෙන්නේ විවිධ පක්ෂීන්ගේ වර්ණවත් පිහාඩු සහිත පූර්ව ගාත්‍රා. ඔයගොල්ලන් දැන් මෙතන මේ දිග ඇරලා තියෙද්දි පේනවා මේ තියෙන්නේ පූර්ව ගාත්‍රය. මේ මත තමයි පිහාඩු පිහිටන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේ පක්ෂීන් ගත්තහම අචල තාපි. ඒ කියන්නේ ඒගොල්ලන්ට බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණා කියලා තමුන්ගේ දේහයේ උෂ්ණත්වය වෙනස් කර ගැනීමේ හැකියාවක් නැහැ. ඊළඟ ලක්ෂණය මේ පක්ෂීන්ට දත් රහිත හොටක් තියෙන. පක්ෂීන්ගේ සුවිශේෂී ලක්ෂණයන් හොටක් පිහිටන එක
මේ බලන්න මේ පක්ෂීන් හොට විවිධ වර්ණ වලින් පිහිටන්නුනවා. පක්ෂියෙක් කිව්වම මතකෙන මූලික අංගිකුත් තමයි හොට. මේ හොට ගත්තාම මේගොල්ලෝ විශේෂ ලක්ෂණයක් හොට කියන්නේ. මේ හොටේ මේගොල්ලෝ කට ඇරියාම ඒගොල්ලන් කිසිදු දතක් දක්නට ලැබෙන්නේ නැහැ. දත් රහිත හොටක් තමයි තියෙන්නේ. ඊළඟ ලක්ෂණේ වර්ණ දෘෂ්ටිය තියුණු දෘෂ්ටිය. පක්ෂීන් ගත්තාම පක්ෂීන්ට ශීරපායින්ට වගේම පුළුල් වර්ණ පරාසයක දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිසෙක්ට සාපේක්ෂව හිතුවොත් එහෙම සමහර පක්ෂීන්ගේ ගොඩාක් තියුණු දෘෂ්ටියක් තියෙන්නේ. අපිට පේනවට වඩා වැඩි දුරක් ඒගොල්ලන්ට පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් පක්ෂීන් ඒගොල්ලෝ වායව පරිසරයේ ජීවත් වෙන්නේ හැමතිස්සෙම පියාඹමින් තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට තමන්ට අවශ්‍ය ගොදුරු අල්ලා ගන්න නම් ඒගොල්ලෝ ගමන් කරන අහසේ ඉහළ මට්ටමේ ඉඳන් ගොදුර ගමන් කරන පොළවේ පහළ මට්ටම දක්වා පුළුල් පරාසයක විහිදුණු තියුණු දෘෂ්ටියක් තියෙනවා. මේගොල්ලන්ට වර්ණ දෘෂ්ටිය ලැබිලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගොදුරු ඉතාමත් හොඳින් හඳුනා ගන්න. ඒ ගැන බැලුවොත් එහෙම මෙතන මේ පේනවා සාමාන්‍ය මිනිස්සෙක්ට පේන්නේ මේ විදිහට. නමුත් පක්ෂියෙක්ට මේ වගේ විවිධ වර්ණ සහිතව තමයි දක්නට ලැබෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ටයි පක්ෂීන්ටයි පෙනෙන වර්ණ සමානයි කියලා කියන්න බෑ. ඒගොල්ලගේ වර්ණ පරාසය වෙනසක් කරගන්න. මෙතන පේනවාදී අපි සලකන සාමාන්‍ය උකුස්සා රාජාලියා වගේ සත්තුන්ගේ ගොඩක් තියුණු දෘෂ්ටියක් තමයි තියෙන්නේ. ඔගොල්ලන් මේ බාහිර හරියෙන් මේ වෘතයේ එපිටින් පේන්නේ සාමාන්‍ය මිනිසෙක්ට පේන විදිහ. උපරිමේ සාමාන්‍ය මිනිසෙක්ට පේන්න පුළුවන් විදිහ. ඒ මිනිසයා විවිධ පුද්ගලයානුවත් ඒගොල්ලන්ගේ දෘෂ්ටි පරාස වෙනස් වෙනවනේ. මේ මැද වෘතය ඇතුලේ දක්වලා තියෙන්නේ එකම ස්ථානය වුණත් පක්ෂියට කොහොමද පේන්නේ කියලා. ඒකෙන් ඔයාලට පක්ෂීන්ගේ දෘෂ්ටිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ පක්ෂීන්ගේ සංචරණ ආකාරයෙන් පියෑඹීම. එතකොට මේ පියෑඹීම සඳහා මේ පක්ෂීන්ට විවිධ වූ විශේෂිත අනුවර්තන කිහිපයක් තියෙනවා. ඒ අනුවර්තන තමයි මේක ඔයගලන්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට නිතරම අහන ප්‍රශ්නය. සැහැල්ලු ශරීරය. දැන් මෙතන ඔයගලන්ට දක්වලා තියෙන්නේ අපි සලකන කුඩාම පක්ෂියා. ගුමන කුරුල්ලා කියන නැත්නම් හමින් ඒ කුරුල්ලාගේ පින්තූරය. පක්ෂීන් හැමෝම ගත්තාම ඒගොල්ලෝ දැන් වායව පරිසරයේ පියාඹමින් යන්න ඕන. ඒතකොට ඒගොල්ලන්ගේ දේහයේ බර වැඩි වුණොත් එහෙම ඒගොල්ලන්ට අධික ශක්තියක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ දේහයේ අනිත් පරිවෘතීය ක්‍රියාවලිය වලට ශක්තිය මදි වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ගොඩාක් දුරට සැහැල්ලු ශරීරයක් තමයි දරන්නේ. ඒ වගේම තුන්වෙනි ලක්ෂණය වෙන දක්වලා තියෙන කුඩා ශරීරය. සැහැල්ලු ශරීරයක් වගේම කුඩා ශරීරයක් තමයි මේ පක්ෂීන්ට තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි පියාපත්. පියාඹීම සඳහා පියාපත් අවශ්‍ය වෙනවානේ. එතකොට පියා ශරීරයේ තියෙන අනුවර්තනයක් විදිහට පියාපත් දක්වන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණය අපි කතා කරා කුඩා ශරීරයක් තියෙන්නේ. හතරවෙනි ලක්ෂණය තමයි මේ පක්ෂීන්ට අධික පරිවෘතියක් තියෙනවා. එතෙන් මේගොල්ලන්ට සමහර කුරුල්ලෝ ඉන්න එක දිගට දවස් ගාණක් පියාඹනවා. එතකොට මේගොල්ලන්ගේ දේහයේ දැන් පියෑඹීම කියන ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සංචරණයේදී ඒක නතර කරන්න අමාරුයි. එතකොට මේගොල්ලන්ගේ දේහ ක්‍රියාවලිය ඒ පක්ෂියාගේ වේගයට අනුව ඉතාමත් වේගයකින් පරිවෘතීය ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි වාත කුටීර සහිත අස්ති. ඕගොල්ලන්ට මෙතන දක්වලා තියෙන්නේ පක්ෂියෙක්ගේ අස්තිය. ඒ අස්තියක හරස්කඩක් ගත්තොත් එහෙම මේ පක්ෂීන්ගේ අස්ති තුල දැල් දැල් ස්වරූපයක් හිදැස් ගොඩක් තියෙනවා. ඒකෙන් කරලා තියෙන මේ පක්ෂියට ලැබෙන විශේෂම වාසිය තමයි මේ අස්තිවල බර අඩු වෙනවා. අස්ති සැහැල්ලු වෙනවා. ඒකත් ඒගොල්ලන්ගේ සැහැල්ලු ශරීරයට උදව්වක් තමයි සපයන්නේ. මේ පින්තූරේ තියෙන සාමාන්‍ය මානව අස්තිය පක්ෂියගේ අස්තියක් එක්ක සසඳනවා. මානව අස්තියක් ගත්තොත් එහෙම ඒකේ සවිවර කොටස අඩුයි. ඒ කියන්නේ විවර සහිත කොටස අඩුයි. පක්ෂියෙක්ගේ අස්තියක ගොඩාක් මේ වගේ කුටීර සහිත අස්තියක් තමයි දක්න ලැබෙන්නේ.
ඊළඟ ලක්ෂණය තමයි මේ පක්ෂීන් ගත්තාම ඒගොල්ලොත් අභ්‍යන්තර සංසේෂණය තමයි පෙන්වන්නේ. බිම්බහ ශුක්‍රාණු සංසේෂණය සිද්ධ වෙන්නේ දේහ කුහරයේ අභ්‍යන්තරයේදී. ඒ වගේම මේ පක්ෂීන් කවච සහිත බිත්තර දරන්නේ. ඒගොල්ලොත් කැල්සියම් කාබනේට් කවචයකින් යුක්ත බිත්තර තමයි දරන්නේ. උගලන් මේ පින්තූරවල දක්වලා තියෙන අභ්‍යන්තර සංසේෂණය. ඒ වගේම පක්ෂීන්ගේ බිත්තරවල ස්වරූපය. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ කෝඩේටා වංශයට අයිති විශේෂිතම සුවිශේෂී වර්ගයක් ගැන. ඒ තමයි මැමේලියා වර්ගය. මැමේලියා වර්ගය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ක්ෂීරපායින් කියලා. ඒ කියන්නේ පැටවුන් තමන්ගේ පරිණත ජීවියාගෙන් කිරි උරා බමින් තමයි වර්ධනය සිද්ධ වෙන්නේ. ඕගලන්ට මෙතන මේ පින්තූර වලින් දක්වලා තියෙන්නේ ඒ වගේ මැමේලියා වර්ගයට අයිති සත්ව කාණ්ඩ කිහිපයක්. වඳුරා, එතකොට මේ ඉන්නේ තල්මහෙක්, එතකොට කැංගරු, කෝලා බෙයා කියලා හඳුන්වන, එතකොට මේ තාරා හොට ප්ලැටිපස්, මේ ඉන්නේ ගිනි පිග් කියලා හඳුන්වන විශේෂය. මෙතන මේ බල්ලන් විශේෂය දක්වලා තියෙනවා. දැන් අපි බලමු මේ මැමේලියා වර්ගයේ විවිධ වූ මැමේලියා වර්ගයට අයිති විශේෂ ලක්ෂණ ගැන. මුල්ම ලක්ෂණය තමයි දැන් ශීරපයින් කියපු ගමන් මතක් වෙන එක, ලපටියෝ ස්තන ග්‍රන්ථි වලින් නිපදවන කිරි මත යැපේ. මේ පින්තූරවල දක්වලා තියෙනවා මේ වසු පැටවේ බලු පැටවුන් ඔගොල්ලෝ හැමතිස්සෙම දැකලා තියෙන දෙයක්. ඒ ලපටි අවස්ථාවේදී තමන්ගේ මාතෘ ජීවියාගේ ස්තන ග්‍රන්ථි වලින් නිපදවන කිරි මත තමයි යැපෙන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි මේ ශීරපායින්ගේ දේහය රෝම වලින් ආවරණය වෙලා තියෙනවා. රෝම වලින් ආවරණය වෙලා තියෙනගේ සුවිශේෂී වාසියක් තමයි ඒගොල්ලන්ට තමන්ගේ දේහ උෂ්ණත්වය රඳා පවත් ගන්න පුළුවන්. රෝම අතර රැඳෙන වාතය තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. මෙතන ඔයගලට දක්වලා තියෙන මේ ඔරන් නොටන් විශේෂයක් ඒගොල්ලන්ගේ අධික රෝම ප්‍රමාණයක් දක්වන්න ලැබෙනවා. ඒ වගේම මේ ශීරපායින් අශල තාපි ඒගොල්ලන්ටත් බාහිර පරිසරයේ සිද්ධ වෙන උෂ්ණත්ව වෙනස් වීම වලට අනුකූලව තමන්ගේ දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්න හැකියාවක් නැහැ. ශීරපායිනොත් අධික පරිවෘත්තීය වේගයක් දරනවා. ඒ වගේම මේ ශීරපායින්ගේ මුඛය සැලකුවොත් එහෙම ඒගොල්ලන්ට තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි විෂම දන්ති. ඒ කියන්නේ සමාන එකම ආකාරයේ දත් නෙමෙයි පිහිටන්නේ. විවිධ වූ ආකාරවල දත් තමයි පිහිටන්නේ. දැන් මිනිස්සේ සැලකුවාම මිනිසුන් ශීරපායින්ටයි තියෙන්නේ. මිනිස්සේගේ කෘන්තක, රදනක, පුරස්චාරක, චාරක විදිහට දත් වර්ග හතරක් පිහිටෙනවා. එතකොට මේ දක්වලා තියෙන්නේ සිංහෙක්ගේ. සිංහෙක්ගේ දත් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ඒගොල්ලෝ මාංශ භක්ෂකයන් හින්දා විශාල ලෙස උල්ලු රදනක දත් යුගල පිහිටිනවා. ඒ වගේ එකම ස්වරූපයේ දත් නෙමේ තියෙන්නේ විෂම දන්ති ස්වරූපයක් තමයි පෙන්වුම් කරන්නේ. ඊළඟ ලක්ෂණය තමයි මේ ශීරපායින්ට සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් දරනවා. ඔබන රුධිර සංසරණේ පාඩමේ දැනගන්න පුළුවන්. රුධිර සංසරණ පද්ධතියින්ගේ වර්ගීකරණයේදී එක එක ආකාරවල රුධිර සංසරණ පද්ධති තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ කරුණ වෙන්නේ ශීරපායින්ට තියෙන සම්පූර්ණ රුධිර සංසරණ පද්ධතිය. රුධිර සංසරණ පද්ධතියක් කියුවාම ඒක වාහිනී වලින් රුධිරයෙන් සහ පොම්පයන් ලෙස ක්‍රියා කරන හෘදයකින් සමන්විත වෙනවා. මෙතන මේ මානව හෘදයක් දක්වලා තියෙන්නේ මේ සාමාන්‍ය මිනිසෙක්ගේ රුධිර සංසරණ පද්ධතියේ සාරාංශය විදිහට මේ පින්තූරය සලකන්න පුළුවන් හෘදයක් තියෙනවා. ඒකෙන් රුධිර වාහිනී පිට වෙනවා. අවයව වලට ගමන් කරන අවයව තුලදී කේශනාලිකා වලට ඒක බෙදී වෙන් වෙනවා. දැන් මිනිස්සු සැලකුවොත් එහෙම දීප්ත සංසරණයක් තියෙනවා කියලා තමයි සලකන්නේ. ඒ කියන්නේ දේහේ පුරා එක්වරක් රුධිරය ගමන් කරද්දී හෘදය තුලින් දෙවරක් රුධිරය ගමන් කිරීම සිද්ධ වෙනවා. මෙතන මේ දක්වලා තියෙන පෙනහළු. පෙනහළු ඔස්සේ තමයි රුධිරයට ඔක්සිජන් සප්ලා ගැනීම සිද්ධ කරන්නේ. ඊළඟ ලක්ෂණය තමයි පෙනහළු සහිත කාර්යක්ෂම ශ්වසන පද්ධතිය. තව සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ ශ්වසන පද්ධතියේ අයතුම් පිහිටනවා පේශිමය මහා ප්‍රාශීරය. දැන් ඔයගොල්ලන් මෙතන දක්වලා තියෙන්නේ මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය. ශ්වසන
ශ්වසන පද්ධතියේ ප්‍රධානතම අංගයක් විදිහට තමයි මේ පෙනහළු සලකන්නේ. පෙනහළු සහිත කාර්යක්ෂම ශ්වසන පද්ධතියේ එක් එක් කොටස්වල විශේෂණීය කෘත්‍යයක් තියෙනවා. මේ ශ්වසන ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂම සිද්ධ වෙනවා. අපි හුස්ම ගද්දී වාතය සමග පැමිණෙන ඔක්සිජන් මේ පෙනහළු වල තියෙන ඇතුළෙම තියෙන ගර්ත ගුණ ශ්වසන පද්ධතියේ පාඩමේදී මේක ඉගෙන ගන්න පුළුවන්. ගර්ත තුළදී බාහිර වාතයෙන් පැමිණෙන ඔක්සිජන් ගර්ත වලට විසරණය වෙලා ගර්ත වල තියෙන රුධිර කේශනාලිකා තුළට, එතකොට ඒ රුධිර කේශනාලිකා තුළ තියෙන කාබන් ඩයොක්සයිඩ් විසරණය මගින් නැවත ශ්වසන පද්ධතියේ එකතු කරලා දේහයෙන් බැහැර කිරීම සිද්ධ කරනවා. ඊළඟට තමයි පේශීමේ මහා ප්‍රාචීරය. මහා ප්‍රාචීරය මගින් මේ ශ්වසන ක්‍රියාවලිය අඛණ්ඩව කාර්යක්ෂම සිද්ධ කරන්න විශේෂ දායකත්වයක් සපයනවා. ගුණ ශ්වසනයේ පරිමිති මහා ප්‍රාචීරයේ ක්‍රියාවලිය ඉගෙන ගන්න පුළුවන්. මේ දක්වලා තියෙන්නේ මහා ප්‍රාචීරය. ඊළඟ ලක්ෂණය තමයි සාපේක්ෂව විශාල වැඩුණු මොළයක් පවතින මේ ශීරපායින්ගේ. ඔයගොල්ලන්ට මෙතන දක්වලා තියෙන විවිධ ශීරපායි වර්ගවලට අයිති ඒගොල්ලන්ගේ මොළයේ ස්වරූපය. මනුස්සයෙක්ගේ, අලියෙක්ගේ, ගොරිල්ලාවෙක්ගේ ඔයගොල්ලන්ට මෙතන එකින් එක බලන්න පුළුවන්. ඒක සත්වයාට අදාළව ඒගොල්ලන්ගේ මොළයේ ස්වරූපය. සාපේක්ෂව දේහේ ප්‍රමාණයත් එක්ක, නැත්නම් අපි හිසේ ප්‍රමාණයත් එක්ක බැලුවොත් එහෙම සාපේක්ෂව ගොඩක් ලොකු මොළයක් තමයි මේ ශිරපායින්ද තියෙන්නේ. ඒ වගේම මේ ශිරපායින්ගේ සුවිශේෂී ලක්ෂණයක් තමයි අනිත් සත්වයන්ට සාපේක්ෂව බුද්ධිමත්. ඒ වගේම දීර්ඝකාලීන මතකයකුත් පවතිනවා. අපි කතා කරපු අනිත් වර්ගවලට සාපේක්ෂව මේ ලක්ෂණ දෙක මොළය, බුද්ධිමත් බව සහ මතකය කියන්නේ මේ ශිරපායින්ට අනන්‍ය සුවිශේෂී ලක්ෂණ. ඊළඟ විශේෂම ලක්ෂණයක් තමයි මේ ශීරපායන් සත්ව එක් එක් සත්ව මේ සත්ව විශේෂය අනුව ඒගොල්ලන්ට අනන්‍ය වෙච්ච සංනිවේදන ක්‍රම භාවිතය කිරීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලන්ට මෙතන දක්වලා තියෙනවා බල්ලන්, හුර්කයන් ඒ වගේ සත්ව ඒගොල්ලන්ට වෙනම තියෙන ඒගොල්ලන්ගේ කායික භාෂාව. ඒගොල්ලන් එක් එක හැසිරීම මගින් විවිධ වූ සංනිවේදනයන් තමයි අපිට සිද්ධ කරන්නේ. මෙතන දක්වලා තියෙනවා වලහෙක්, වලස්සුන්ගේ තව දැන් ගෙදර බල්ලෙක් ඇති කරන ඕගොල්ලෝ දන්නා එක එක අවස්ථාවලදී එක එක ලක්ෂණ එක එක විදිහට ඒගොල්ලෝ හැසිරීලා තමන්ගේ අදහස සංනිවේදනය කරන්න උත්සාහ කරනවා. ඒක මේ ශීරපායින්ට අනන්‍ය වෙච්ච සුවිශේෂී ලක්ෂණය. ඊළඟට තියෙන මේ ශීරපායින් වර්ගය තුළම දක්නට ලැබෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි මව්පිය ආරක්ෂාව යටතේ දීර්ඝ කාලයක් හැදී වැඩීම. අනෙත් සත්තුන් සැලකුවාම දැන් අපිට කියන්න පුළුවන් පක්ෂීනි බිත්තර රැකලා පැටවුවාම කන්න දීලා ඒ මව්පිය ආරක්ෂාව යටතේ වර්ධනය වෙනවා කියලා. ඊට සාපේක්ෂව දැන් පක්ෂීන්ට පියාඹන්න පුළුවන් වුණාම මම පැටව අතාරිනවනේ. නමුත් මේ ශීරපායින් සැලකුවාම ඒ පක්ෂීන්ට සාපේක්ෂව වඩාත් වැඩි දිගු කාලයක් මව්පිය ආරක්ෂාව යටතේ හැදී වැඩෙනවා. මේ පින්තූර වලින් ඕයාලට ඒක දක්න ලැබෙනවා. මේ දක්වලා තියෙන සිංහ පැටව. තව මෙතන මේ මව්පිය ආරක්ෂාව යටතේ දිගු කාලයක් හැදී වැඩීම හොඳම උදාහරණයක් තමයි අලි. අලි රංචු වශයෙන්ම ඒ පැටවුන් රැක බලා ගැනීම සිද්ධ කරනවා. තව වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලාවන් මිනිසුන් ගත්තාම මේකට හොඳම උදාහරණයක්. අද මම මේ ඉදිරිපත් කරපු පාඩම ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ ඉදිරියේදී අප සුසස් පෙළ විභාගයේ පෙනී සිටින්න සූදානම් වෙන නංගිලා මල්ලිලා වෙනුවෙන් ගෙනෙන්න සූදානම්. ඒ වගේම අපි මේ පාඩමට අදාළව ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර ඉදිරියේදී ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක තුළ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබලන්ට තියෙන්නේ ඒවත් කරලා ඔබලගේ විෂය දැනුම තහවුරු කරගන්න එක. ඉතින් මම ඉල්ලනවා නංගිල මල්ලිලා හැමෝගෙම අපේ මේ ගම්ස අපි YouTube channel එක subscribe කරන්න කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉදිරියේදී හමුවෙමු. ස්තුතියි.